සුස සන්ධයක් පර්ථනාක නොසෙල දෙෙනනට හතරනි තටවේ සජීී අවකාශය අද දවසේදී ඔබවවෙන් ෙනෙන්නේ. දෙදහස් පහළව ජනපති මතිවරණය පිබඳව විශේෂ ඩ සහන් මාලාවකින් අපි නිවන්තරික වහමු වෙලා අද දවසේදී එක්තරාකාරට විශේෂී වැඩ සටහන්නක් බයුවෙන් ගෙනට අප බලාපොත්වවෙන්නේ. මොකද මේහා සම්බන්ධ වදහස් පෙළග ගස්වද්දිී අපි දේශපාලනිික වශෙන් සමාජය වශයෙන්. ඇතැ මවස් සවල ආගමික වශෙන් ඇතැ අස්ල්ලව සංස්කෘතික කාරණය වශයෙන්. අප යම් යම්දේවල් ඔබ හමුවගෙන පෑවාමුකද ජනතාව මෙහා සම්බධෙන් වඩා නිවැරදි බද්ධමත් ීන්දුව ලබාගතයුතු නිසා අද දවස පොඩ්ඩක් වෙනස්කෝනයකින් ජනතිපතිවරණය දිහාවට අපි යොමවෙන්නයි සුදානම් වන විශෂෙන්ම සුවිශෂී ඇැතිවරණයක් එත් එක්කම එක්තර ආකාරයකට සංකීර්ණත්වයට පත්වෙච්ච ජනපතිවරණයක් කියෙකිවුවන මංතන වඩා නිවැරදි.ඒ නිසාම මේ පිළිබඳව අර්ථපූර්ණයක් උපරිම ආකාරයෙන් ලබා දෙන්නට අධ දවසේදී ජෝතීෂ විද්‍යානකූල විග්‍රහයා ජනපතිවරණය වෙනුවෙන් ඔබ හමෝට ගෙනනට තමයි අපි සූදානම්බන්නේ අයනුව අපි අරාධනා කර මෙ රට එච්චරක් ප්‍රසිද්ධ අධ්‍යත්ම වේදක්ටත් ඒවගේ ප්‍රීණ ජෝතිීර්වේදියෙක්ත් අ අපි මේ සඳහා රාධනා කරා අ වෘර්ත මේ පිළිබඳව සාකච්ඡා කළලා සැබවින්න මේ ජෝතීෂ විද්‍යානුකූලව මේ ග්‍රහ පිහිටීම් අනුව මේ එක් තරව්වා කරර යෝග කාරකානුව ඉදිරි ජනාධීපතිවරණය එලසනම් තීරණය වෙයිද කොයි විදිහට තීරණය වෙයිද එත් එක්කම කාටද වැඩිවාසිය තියන්නේ අපි මේ පිරද බම විවෘර්තවසාකච්ඡා කරනට අද්‍යවසේදීමාත්‍රය වෙන් කරනවා. අපි යනු ආරාධනා කර අධ්‍යාත්මවේදී ප්‍රවීන ජෝතීර්වේදී න්දසිරරිල් බන්ඩාරමති තුමාට අයි බොන පතුමාට ඒත එක්කම අද අපේ නීල ගාධනය පිළගනමහි පැමණේ. ප්‍රවීන චෝතිීරවේදී විිත රෝහණ විජය මනිමහත්මය අය බොන පතුමාට. ඔබ අදදවසේදී ඔබ වෙනවෙන් කරුණ දක්වන්නට ඔබ වෙනුවෙන් ජෝතීශ විද්‍යානු කොලව මේ විග්‍රහය නිරතවෙන්නට පැමිණි දෙපල කවුද කියනද අන්තුර ගත්තා අපි මෙතැන් පටන් සාකච්ඡා විවෘර්ත කරනවා විශේෂයෙන්ම මේ පිළිබඳ වඩා නිවැරදි අර්ථ විග්‍රහයක් ලබාගන්නට මොකද සමහරවිට මෙටසරහ බලාසිරන කෙනෙක් ජෝතීශ පිබඳ විශ්වාස කරන්න පුළුවන් නොකරන්න පුළුවන් මේ අඩු වැඩියම අදේ අපි වැඩසරන්න අදවසදී පවත්වාගෙන නට තමයි උත්සාහ කරන. අපි ලින් යම වවා විජිත රහ විේයම හමය. ඔබතුමා මේ ජෝතිෂය බෝම ප්‍රවීනය මේ ප්‍රවීනත්වයත් එ මට මුලින් මද ගත්වන කාරාව මෙතරදි මේ කවද දිනන්නේ කවුද පරදි ලර්කන කරනාවට වඩා. ප දෙදස් පහලව ජනාධිපතිවරණ නකොට පියාහලතියන මේ රට එක්තරාකාර පටක් සවිශේෂ සංධස්ථානකට එමින් පපතින අවස්ථාව කියලා. ොෝ ජෝතිීශක් ඥන් සඳහන් කරනවා දස් දාාහතරනේ සිදුවේච් මේ සෙනස සුමාරුවාර මේ රටේ ලක්්නය කුම් ලග්නය. උ ලක්්නාධිපතිසෙන සුරු ප්‍රහයා මේ හරහා ලොකු කාරණත ගණනාව. මට කියන මේ ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව කාල වකවානුව මේ රටත් එක් සංසන්ධනය කරලා ඔුතුමගේ විග්‍රහක්මට ලබාදේ. පළමු මේ රට්ටේ ජනතාවට ප්‍රකාශ කරන්න නෝන ලංකාවේ ලක්නේ කුම්ඹ කියන එක මම තික්ෂේප කරනවා. කවුරුවරි එක්තරා ප්‍රවීණ ජෝතිසවේදී කියපු පලියට කුම්බ කුම්ඹ කියාගෙන යන මම ගොඩක් මාධ්‍යවලට ගිල්ල ප්‍රතික්ෂේප කරල ලංකාව ලක්නේ මොකද කිය ම පැහැදිල් කිරීමක් කරලා තියනවා. ලංකාව කුම්බ ලක්නේ කියන්නේ මෙන්න මේක පදනම් කරගෙන. ඉද්දාස් නමසය හතරිස් සටේ පෙබරවාරි හතරවෙනිද ලංකාවට නිදහස පෙධනය කරපු අවස්ථාව උදාවෙලා තිබ්බේ කුම්ඹ ලක්මයක්. ඒක මුල්කරගෙන කුම්ඹ ලක්නය කියන සමහර උදවිය. ඊ ළඟට ජියාර්ජාදර් මැතිතුමා සීජාාවර්තමර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ස්ථාපිත කරන් පස්සේ එදා විෘත කරනකොට උදාවෙලා තිබේ මිතුන ලක්න. ඊළඟට ඉදදාාන්නමසේ හැත්ත දෙකේ ජනරජ විවස්ථාව ඉදිරිපත්කරපු වෙලා ්‍යාචාර කොල්ලින් අඩ සිල්ල මැතිතුමා සිංහ ලක්නේ උදාවෙලා තිබ්බේ සිංහ ලක්නයටත් පලාපල කියනවා සමහර ජෝතිර්වේදින් මේ රටේ. ඊළඟට ලෝකායන ජෝතිර් විද්‍යාවට අනුව ලෝකේ විද්වතුන් එකතු වෙලා මේ විෂය පිළිබඳ ප්‍රවීණයක් කලාපවලට වංකරගෙන තියනවා අපි අයිතිවෙන්නේ මොන ලක්නටද කියලා කලාපෝචම් බෙදලා ඉන්දයාාවය ලංකාවේ අති වන්නේ මකර ලක්නයට කියන මතේ තමයි ම දරන්නේ. මකර ලක්නයට තමයි මම ලංකාවේ පලාපල ස්තරකතනයදෙන්නේ ඒ එක මන් පලමුුව පැහැදිලි කරන්න නුන. දෙවනුව ඔබගේ ප්‍රශ්නය මොකදද ජනාධීපතිවරණය පවත්වන කාලසීමව සහ මේ රටේ ඔබ විශ්වාසක ලගන අනු මේ කාලසීමමතෙ ඔබතුමාත් ලබා දෙන්න පුළ මොමවගේ විග්‍රය දැන් පෙදානේක්ෂකෝ දැන් අපේක්ෂක කීපදන තරංගරාට මේ රටේ ජනතාව දන්නවා මේ තන තියෙන්නේ දෙන්නෙකුවේ දරංගයක් කියලා කැන්නේ කන්නයා ලක්නහිමි අතිගරු ජනාධිපත්තුමාගේ කේන්දරයායි තුරාලක් නැහිමි මෛත්‍රපාල සිරිසේන මැත්තුමාගේ කන්දරය. මේ දෙක තමයි අපි විග්‍රහ කරලා බලඩෝන කාගිකේන්දරීට ද ජනවාරිී අටවෙනිද වෙනකොට වඩා හොඳ තත්ත්වයක් උදා වෙන්න කියලා. ඉති එහම ගත්තම. ජනාධිපති තුමාගේ කීන්දරේ මේ වෙනකොට කන්න අලක් ප තුම මුනින්ම අපේ පුද්ගලයන් දෙනනාට ඇන්ඩ ඉස්සල්ල මේ රටේයම්ගේ සසිවවා කාරකට ජෝතිේශ විද්‍යානු කල ඉදිරිය ඇැනි ඒදිරිත්තක සසඳන කොට මේ ජනාධිපති වරණය පවත්වන කාලාලසීමව සුබද අ සුබදගෙන ගොඩට පැදිික. ඕ පළමුමම කියන්න ඕන දැන් අපේ චන්නසිරී මැතිතුමා ගොඩක් මාධ්‍යයට ලිව්වා බට කලින් ජනාදී ප්‍රතිවරණ යන්න කියලා එතුමා යන්සිය ප්‍රවිණයක් නිසා හම කියන්න නැති නොැම්බර් දෙවිනිදෑම් පස්සේ වෙනද ඇතුමාට හොඳදර පෙනෙෙන් නැති බදුක පිළිගන්නවාද වගකීමින් හො එතකොටට අපි දන්නවා එක කෙනාඒ කතාව කිව මන්දැක්කා නිකුත් මාධ්‍යවලය විල්ල ජතිසවේදී අවුරුදු හතර පිරෙනකම් එතුමාලා හම කිව්ට ජනති පිති විු වාරද පුළුවන්කමක් තිබෙන ඒ අවුරුදු හතර පිරිච්ච දවස වෙනගොට කියන දේවල් කරන්න බැරුුණා යනතුමාට ඉදා අවුදු හතර පිරුුණම දහතුන්වැනි තිතියෙන් හමස් මර යෝගයේ යදිච්ච වෙලාවක තමයි රාජ කියිය ජෝතිර්වේදිය උපදෙස්දීලා තියෙන්නේ කෝල් කරන්න බැතිවරණ කොම සාරිස්ට ඔන්න ඔත්තනින්ම වැඩේ අනාගත්ත කියලා මම කියනවා. ඒ හමස්මර යෝගෙන් අපි කවදාවක් ගියක් කදන්නවා නැගතත් දෙන්නේ කොච්චර සල්ලි තියන පුද්ගලෙකුේ වුණත් ඒ නැගති මුල් ගල තිබොත් ඒ ගෙදර හදන්න හිත් දෙන්නේ නෑ ඒව තමයි අපි දකින්නේ අතිවාරමදාල ගඩල්ටිකක් බැඳල හ තියනවා ඒම ගවල්ල අපි කොච්චර දකිනවද මේ තවත් හිති දෙකක් තියනවා හහිමසුබහදාලෙක විතර කතා කරම අපි දැනට එක නිසා මැතිවන කොමතාරිෂ්ට අස්සංකරපුම ලිපිය එතරින්ම වරද්ද ගත්තා. රජක යතිේදිය මේක හරියට කළේ නෑ කියලා තමයි මම හිතන්න මීට වඩා ජනාධපත්තුමාගේ ජෝතිරේදිය ප්‍රබුද්ධ වන්නන ඥානය පාවිච්චි කරල වැඩ කරනති බමි ශස්තරය මහාසාගරය වගේ ශාස්තරයයක් වුණාට අපි සාමාන්‍ය නැක තක්ක දන්න අවශ්‍යදේවල් පහයිනය අඩංගුවවෙන්නේ ඒ පහ රියට කරගන්න බැරි පුද්ගලයත් තමයි රාජක ජෝතිරේදිය හටියට රටේ නම ගිල්ලතියන්න අප න ගන ගන්න රාජ ජෝතිේදයකෝට අපි දන්නවාගේ ජෝතිසේ දැනුම ඉන්න තික් ගැන කතා කන ඩ මම නම බදන් කරන්නතුමාගේ පැහැදිලිකිරීම අපි ලබාද මෙහමයි මම කියන්නේ මේ ජනාධීපති තුමාට තව වුරු දෙකක කාලෙතියේදදි තමයි මේ ජනාධපතිමතිවරට කෝල් කරන්න ම කොම්ශක කියන්නේ ජනාධීපතිමතරන පවත්දන්න කියලා එතකොටට ජනාධිපති තුමාට අපි බලනවා හොද හොඳද මේ කාලේ ජනවාරරියටට වෙෙනනිදට. අපි දන්නවා දෙදස් එකොළහ නොවම්බර් පාල නොවම්බර් පාලව සෙනසුරු හිතියය තුලාා රාශයේ. උච්ච බවනයාගේ තරු පහය නිවසේ. එයා නොවම්බර් දෙවනිදාාව පුච්චික රාසිියයටට උච්චික රශසිය සෙනනසුරුට සතුරුයි. උච්චි රාශ ච්න හොඳ රාශයන් වේ සෙනසුරුට තකට නාධවත් තුමාගේ කේන්දරේ චන්්‍රය ඉන්න අට වෙන්නේ. අපි දන්නවා ඒ රාස්්ටක කියලා අටක් තියන රස්ටක කියන්නේගන ඒරාස්තක තමයි සෙනසුරු දොලහ එකදක කියන්න තුනයි චන්දයගෙන් ොලායි චන්ද්‍ර රශය චන්්‍රයන්ද වෙන්නන්නේන්න තුනයි හයයි චන්ද්‍රයගේ අටවැන්නේයන එකයි හතයි අනිත්ක තමයි උනමක ඉද එක අටට සෙනසුරු ගෝචරේාවම අටයි ව රාස්්ටක අටිං දැන් ජනාධිපතිතුමාට යන්නේ චන්දරාස්්‍රමය රාස්්ටකය චන්ද්‍රයගෙන් අටවෙන්නේ තමයි සෙනසුරු ගමන් කරන්නේ වික්‍රමස්ථානය වනාාට එතකොට සෙනසුරු තුන්වෙන්න හයවැන්නේ කොස්වැන්නේ තමයි ගෝචර පල දෙන්නේ. දැන් සෙනසුරු දසාාවක් තිබට උපතිය බලවත් වනාාට හැම රශියම යනකොටයා සුබ පල දෙන්නේ. තුන හය කොලාහහි අනකොට තමයි සුබ පල දෙන්නේ එක නිසා තමයි අපි දෙදස් එකකො හ නොෑැම්බර් පාලව සෙනසුරු මාරුව උෂම්බ ධනු සිංහ ලක්නවලට සුභයකිවෙ මේ සැරේ මිතුන ලක්න කන්න්‍යයා ලක්න මකර ලක්නයට තමයි හොඳ. න්රාසියනුත් බල්ල කියන්න ොන එකට අපි කේන්දරේ දකි ඕන කේන්දරය අප අතර පත්තුොත්තමයි කියන්න පුල. එතකොට මේ කේන්දරේ චන්දයගෙන් අට වෙන්නේ සෙනසුරු ගමන් කරන වෙලාවක්. අපි පලාපල කියන්නේ චන්දයගෙන් තමයි හරිනිි වැරදි පලාපල ක්‍රමි චන්දයන් අට වෙන්නේ යනකොට යවනාචාර ඉසිවරයන් වහන්සේ කියලා තියෙනවා රජකම හිමි වෙනවා කියන්න. හරි රජකම හිමි වෙනවා කියපු වෙලාවක තමයි හෙනම් මේ ල් කරල මේ මැතිවරමය පවත් වන්නේ ඒ තරජකම හිමි වෙන්න හේතු පාරණ අපි බලන්ඩෝන් ඒ වුනාාට දැන් මම මේ වටේම කියන්න ඒ විස්සර ටිකත් දැන් ඔතුමාට හි බැලොත් විනාඩි දෙකහ මාරක්ව ඉතිරලා තියෙනවා ඕ දැන් ජනාතිපත්තුමාගේ කේන්දරේ එයි ඒකේන්දරේ ගනතර මේ වටේ මං කතා කරන්න ජනාපත්තුමාගේ කේන්දරේ දැන් තු මේ වෙලාමතුමාට ලබාදිල එක සම් බර කරන්න මට ලබා දෙන්න එකන මේ අවස්ථාවක් නොවේ ජනාධපතිවරණය කැදවන් ඔබතුමාගේ ග්‍රහයකයි අඳවාර්ය මදයි අප ඇතන පොඩක් විරාමයක්ක්තිවීම වෙලා ඇක්තිලම ඔබතුමාටයෙන ඔබතුමාට ලබාදුනු වෙලාව මේ පැත්තරම ලබාදන චන්දසිල් බන්ඩ මහත්ම තුමා සඳහන් කරනකාරාව තමයි මේ අවශ්‍ය නඇති වෙලාක ජනාති පපතිවරණ කැඩ වවා කියනක රදි වෙලාක ජනාතිපතිරණ කැඩ්වා කියන එක තුමත්යම් කාරයකට යම් යම් තොරතුර මේ සම්බන්ධෙන් ප්‍රකාශ කළ දෙබෙනවා මේ කාරණව සමග ඔොබ එකකද මේමයි හොඳ නැකතකට වැඩක් පටන් ගත්තනම් ප්‍රකාස කරපු දවසට පස්සෙ දවසම කොහමද තමන්ගෙම ඇමති මණ්ඩ ලේකනෙකු විපක්ෂය අපේක්ෂකයවෙන්නේ. මේක ගැන ගොඩක් සැලකිලිමත්වෙන් ඕන. ඒ නිසා... මෙතුමන් කිව්ව අනික් කාරනාව එකකටත් මට ඇන්ඩ පුළුවන් දරන් හමස් මර යෝගය මේ හමස් මර යෝගෙන් මම පැහැදිලිව මේ ප්‍රසිද්ධතම ඉරිදා පත්තර ලිපිවලදි මේක මම ඉදිරි පත් කළා ඒ වගේ මම මේ වගේම රූපනා ලිකාවක වැඩ සටහනක් කරනකොට ස්ජේ සමර තුන්ග හෝ සමකුුණ එහිම නමක්තිනම් ප්‍රශ්න කලාා මේ විදිහට හමස් මර ඒ වචනය බැලූ හම මොකක්ද හිතෙන්නේ හමස් මර හමස් කියන්නේ අපි කියන හමස් පෙට්ටියට දැම්ම ආපව්ුවක් එලියට ගන්න නෑ ඕක මහයකින් තමයි ගන්න මරකිව්වා ම අපි කවුරුද් දන්න වචනයක් හිතියෙනවා ගැඹුරු බිහිසුණු අර්ථයක් ක්‍රියාවක් මැරන්න හෝ දගලෙක් මැරන්න හෝගේ වෙන්න පුළුවන්. එතකොට මේ වගේ හමස් මර යෝග තිබිච්ච දවස් දෙකක් මේට ඉස්සෙල්ලා ලංකාවේ ජනාධිපතිවරණ කෝල් කරා. එක ජයාර් ජයවර්ධන ජනාධිපතිවරය තමන්ගේ දෙවැනි ජනාධිපතිවරණ කාලේ ඉවර වෙලා රණසිංහ ප්‍රේමදාශයන්ට බාර දෙන වෙලාවේ ඒ ජනාධිපතිවරණ කෝල් කිරුවේ ඒ වෙලාවේ හැබැයි ඒ ජනාධිපතිවරණයට ඉදිරි පත් වනේ නැහැෙන එය නිසා ජයාර්ජයවර්දිනට අවුලක් වනේ නෑ නමුත් ඊළඟට ඒක විපාකේ වින්ද කවු් ඒරාෂ්ටක එනකොට ජනාධපති වෙච්ච ප්‍රේමදා ස ජාධිපර තමන්ගේ සම්පූර්ණ කාල ගේෙවැෙන්ඩි සෙල්ලා පාරමැද්දදී අනතුරට පත් වනා ළඟට ඩබී විජේතුන්ග ජනාධිපතිවරයා ඉද්ද කෝල් කරපු ඊළඟ ජනාධිපතිවරණය ඒකත් මේ වගේම හමස්මර යෝගයකට එදා දවස කොනක් අහු වෙන ඒ ටිකක් අහුනක් මේක ක්‍රියාකාරී වෙනවා ඉතිං එකම කාරණාව මේ ලංකාවේ ජනාධිපතිවරුන්ගේ මම දෙන්නයි දැක්කේ මහින්ද රාජපක්ෂයි ප්‍රේමදාසයි මේ දෙන්නම බුදුන් වදිනවා ක් කොම ආගමික වැඩ කටයුතුවල යෙදෙනවා එතකොට වැඩියනෙවෙයි ශ්‍රීීමබෝධීන් වහන්සේගේ චාකාවක් අර්ලේ ගාමන්දිරය තියාගෙන උදේහවස මි විදිහට වත් පිවෙ කනවා තුන් ඉන්නවනන්ගේ ඒ වදන පුදුන ඒයාර යනකුට හොට හනෙනවර ඒ වෙලාවට තේවානාදය ඒ විදිහට තේවාවත පවා කරමින් ඒ විදි වත් පිළිවෙවල යෙදෙනවා ජනාධිපතිවර මතකද පහුගේ දවස්වල රාවයක් තිබුණා තිරුපති ගියයි කියල ජනාධිපතිතුමා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගොඩක් විට මම හිතනවා. මෙන්න මේ අපල බව දැනගත්තහම. මේ දෝසයන් දැනගත්තහම ඒවට ගන්න විවිධවත්වෙලිවෙත් වෙන්න පුළුවන්. හැබැයි අපේ තවත් රෝහණ කෙනෙත්න මේ ඉන්න. රෝහණය කියන්න ඉතින්ඒ හිරුගේ අත්සන තියෙන අය හිරුගය සලකුණ තියෙන අය. එතකොට, රෝහණ මල්ලිය කියන හැටියට මොකද අපේ බොහොම කාලෙ ඇසුරක් මිත්‍රත්වයක් තිබච්ච දෙන්නේ මේ ගොඩ කාෙකටත් සැබැයි මුණ දැුණ මේක නිසා ක්තින් ඒ ගැනීම මේ මේ අපේ යු චැනැල් එකටත් බොහොම ස්තුති රෝහණ මල්ලි කියන හැටියට පැහැත් දිලිවම මේ විපත දකිින් නැති නමුත් ඒවට කෙරෙන් නෝ නෑවත් පිළිවෙත් කියනේවත් ඒ ඒ ආකාරයිම නිසං උගක් සුවිශේෂීව හිතා බලා ඒවාට මේ දෝෂයන්ට වත් පිළිවෙත් නොකෙරු නොත් තමයි මේ අසුභය තවත් හද බල විදිහට එන්නේ හැබැයි ඉතින් මහින්ද රාජපක්ෂයන් ගොඩක් මේ අර කිවවත් පිළිවෙත් තුළ යෙදෙන කෙනෙක් නිසා හක මගහැර ගනී විකෙනක ගැන මම විශ්වාසයක් විතරක් තියෙනවා අනුමානයක් සහිත විශ්වාසයකින් කියනවා මට කළයුතු ද අපි දෙන්න කතා කරන්න ගියොත් එහෙම දැන් කවදාවත් අහල නැති යාගවත් පිළිවෙත් අපේ දැනුම් පද්ධතිය තුළ තියෙනවා නමුත් ඉතින් ඇත්කට මිතින් අපි ඉතිං රටේ ජෝතිරරේඩියෝ වඋනාට ඉතින් අපි රාජකීය ජෝතතිර් රේදියෝ නෙවේ න මහත්තවරුනේ. ඉගැන ගත්ත තීරණය හරි ආකාරයෙන් විමසල් බල්ලා ගත්ත තීරණයක් නෙමේද ජන්සිර හත්වය. ඉස්සර. රාජ සභාාව හැම වෘතියකම සුදුසුකන්ලත් අය හිටිය හකුරු හදන අය ගෙනුත් රජගෙදර රාජ සභාව කෙනෙක්කිනවා ඇයි රටකට අවශ්‍ය සීණි පැණි රා අවශ්‍යතාවය කරනකොටඒ ජාතික ව්‍යාපෘතියක් එහෙමනතුව මේ ලංකාවේ මිනිසුේ කුල බේදෙක හිටියයිනවෙ කුල්ල ශ්‍රේණික්‍රමයක් තිබුණේ අදත් ඉන්නේ මාක්ටේල මහපු මිනිස්සුන්ගේ පරම්පරාවෙන්ෙන අය. ඒඇන ශ්‍රම විභජනය කියන එක. ඉතා මැනවින් මේ නව ආර්ථික විද්‍යාවෙන්න්ඩ ඉස්සෙල්ලා. අපේ පුරාණ සංස්කෘතින් වල තිබිලා තියෙනවා. එතකොට මේ නැකැත් කටයුතු කරන පරම්පරාවෙනුත් කෙනෙකු රජගෙදර ඉන්නව රාජ සභාාව. හැබැයි එයා පෙනේසිටි නොන සිය ලූම ජෝතීර්වේදීන් වෙනුවෙන්. ඒෘතිය ගැටලු නිරාකරණය නොවනොත් තමයි රාජ්‍ය කියනදේ බිඳ වැටෙන්නේ. වීගොවයවීම වගා කිරීම නැවැත්තුවොත්. අපි බඩගින්නේ අලගොවයා වගානො කළොත් එනිසයි හැමෂේත්‍රයකටම පරිනතය රාජ සභාවේ ඉඳීම පෙර කලසිට ආක්‍රමයක් ආසියානු සංස්ෘතිය හැටියට. ඉතින් අපි නමුත් දැන් ආක්‍රමිණික අමරිකානුවාගේ සහ අපිව යටත් කරගත්ත. එංගලන්ත ව්‍යවස්ථාවන් සහ ඒවාදේශකර ගනිමිින් අපි උපහරණයට ගනිමින්ේ වැඩ කරන්නේ. මේ රටේ සංස්කෘතිය වෙනයි අවසානඩිය.ඒ නිසා මේට වඩා ගොඩක් වගකීමෙන් මේ වෙලා වෙදී මමනම් රටේ රජතුමන් හැටියට ගනාධිපති මහින්දරජ පක්ෂන්ට මේ වෙලා යෝජනා කරන්න හිටින්නේ. අර නොවැම්බර් මා සිටි ස්සල තියන්න කිව මම දෙදහස් දාහතර ජනවාරි මාසෙ, අලුත් අවුරුද්ද ලබන වෙලාව මේ වගේම ප්‍රසිද්ධ පොළොව වගේ නමක් තියෙන නාලිකාවක වාද පිටිය කියන වැඩසටහනිදි. ඉතින් ඒ නිසා හැබැයි ඒ ගැන කවදාකවත් මගින් ඇහුව නෑ මම හිතුව වෙනද වගේ මට සුදුඇන්න එකක් ඒ කියලා කොහොමුණත් එහම නෙත් නෑ හතුමන්ගේ විග්‍රහ අපි බාගත්ත තුමන් ලා දෙෙනගේ ම අදහස වන්නේ කොහොමද මේ ජනධති පිතිවරනය පැවැත්ෙන කාල සීමමාව පිළිබඳව මොනවගේ විග්‍රහඇතිබන කියෙ හොඳඒ පසුබම ඉඳල මේ සන්ද සර අපි දකිනවා දෙ පැත්ෙන්මඇක් තරාකාරගර දේශපාලික වශයෙන් දවැන්ත තරගයක් මේ වස්ස යනු ක්‍රියත්මකය න මේ තරගගේ වැඩි වාසය තියන කාට. මම දේශපාලනක තවක් කරන්නෑ මෙතන මම දේශාලය කරපුන දේශවාලය න්නවා මට ඔබගේ නවශ වන්න ෝතිතද පැදිිීම පැදිලි කිරීම එයනො මම මේ පැහදිි කිරීම කරන්න බලාපුොරොත්තුවෙන්නේ අපිගෙනගනපු මේ ශස්තරය බොහොම බිඳයි. මට විශාරදු මේ වනෑ මේ ජෝතිසේ අවුදු දිසියටටත් මම ජෝතිසය දෙකට වැඩ කර නව තින් ම දන්නදේ මම කියනවා මුලින් මම කියන්න ඕන මේ හමස් මරයෝග නෙවෙයි. දෙදස් දහතුනේ නොහැම්බර් විසි හයවෙනි දා මම තමයි කිව ඉස්සර වෙලාම තුන්වෙ නිසරේ ජනාධීපති වෙන්න බෑ මහින්ද රාජ පක්ෂට කියලමම් බොහෝම නිර්බව කිව්වා මගේ නිර්ීතකමගැ නමුතුන් කියන්න ඕනෑන ප ගිත්තන්නවන මම අපි මෙහිම දෙයක් තියෙනවා අපි දකිනව නම් ජෝතිසය අනුව යම් කිසි සිද්ධාමයක් ඒක මාධ්‍යයකින් කතා කරට කමක්නෑ තුම කියපු විදිහයට දැන් හමස් මරයෝගෙන් කෝල් කරලා ජනාතිීපතිමතිවන කියල දෙන්නෙකේ මරණ සිද්දඋුණනා කියලා මෙතුම කිව්වනේ රමසි ප්‍රේම දස් මහත්මය ගැන කිවේ යි දෙත් දෙකම ගැන කිව්ේ හ ඒ කැන ජනාධීපති වෙන්න කලින් එක්කනෙ බරු එක් කනෙක් මේ වෙලා වුරු තුනක් විතර ගිහිල ඩිබජ පත්ෙන්න්න එහෙමේ මෙහෙම දෙයක් තියෙනවා මං මෙහිෙම ඉතිහාසෙන් එන්නම් මුගලම් මහ රහතන් වහන්සේ තනන්තරය පාප කර්මය කරලා එකින් විඳන්න බැරුුණ පල් හොරුන්ගෙන් ගටි කන්න සිද්ද වුණන සංසාරය අපි පපදිච්ච දවසින් දල කුසල් ලකුසල් දෙක එක් ලැස් කරගෙන නවනි අර ඇගිලි නමසි අනුනමයක් කපන්න ඇගිලි විස්සයින මනස්සෙකු තියෙන්නේ අඩුගානේ තුන්සියක්ක්කත් මරන්න ඇතින ඇංගුලි මල අංගුලි මාල නම ඇගලි නමසි අනුනමයක් මිනිස්සතු තුන්සේ ගනම් මරලා එකතු කරපු එච්චර පාපකණමය කරපු මනුස්සයා ඒ ආත්මය සියලු පවසෝධගෙන නිවන් දාකිනවා. කෝමද මේ එක වෙන්නේ. සංසාරය ඔන්න කුසල්ල කුසල් බලේත් කුසල් වැඩි එකේන්දරී. සියලු පව සෝධගත්තා. ඒ වගේම පේවදාස මහත්තය මෙතුම කියන විදියට හරස් මරයෝගෙම මම හිතන්න එක කියලා මේකට මුල්ලුනේ ක මම හිතන එතුමා කාලේ රාශ්්‍රකයක් ගත කරා. හලා යන ඉදියාවේ උපදෙස් ගත්ත ඉන්දියාවනුත් ජෝති රුද්‍යාව පෙිදා සමහත්ත්‍ය තරම් රටේ මහිතන්නේ ජෝතිසය විශ්වාස කරමින් ඉතබත් නෑ. එතුමා කන්න්‍යාවයෙන්ට පවා කියලා නාවගත්ත වගේ දෙවල් සිද්ධ වුණ පිදන්න ය ඒත් තමයි මයි පෙලපාලි ඒය සීලංගයිත ස් පක්ෂ. ඉතින් ඒවැන් යටපත් කරන්න වැෑ සහර කර්මය යටපත් කරන්න බෑ. අපි දන්නතමාර පුද්ගල මරි මරරිච හහි දන්න මි දස පාල. දන්න පෙල්ලපුරටේ පකිස්ථා නිසි අවුල්ලක්ට වෙච්ච දෙයක්නෑ එහම දේවල් තියෙනවා සමහරයහ මටවත් කරන්න බෑ මම කියන්න මෙහෙමයි දැන් මේ ජනාධිපත්තුමාට මේ වෙලාවේ ඒරස්්ටකකට මූුණ දීලා තියන එක බලපැවත්වෙනවා දෙදස් දාහතේ ජනවාරි විසි හයවෙනි ද වෙනකාම් දනු රාශියයට එන්නේ උච්චි රාශය ඉඳලා රුදු දෙකයි මාස දායයක් විතරහෙම ඉඳලා මේ ඒරාස්්ටක තියන කොට්ට විතරක් න මේ වම් බලන්නේ ජනාධිපති මඇැතිවරණය තියෙනකොට්ට අපි බලනව මේ දෙන්නගේ රාජයෝග තත්ත්යක් මේ ජනාධපත්තුමාගේ කියන්දරේ කන්නයා ලක්නේ කන්නා ලැක්නෙන් උපන් මෙතුමගේ ගුරු ඉන්නව කන්නේාවේ ගුරු සතුරුයි කෝටියත් දෝස බංග කරාට සතුරු වෙලා ඉන්නේ අන්නේ ගුරුගේ දසාව තමයි මෙතුම දැන් මේ ගත කරන්නේ මෙතුමට මේ දසාාව ලැබූ කවද කියලත් මං කියන්න දෙවෙනි ජනාධිපති මැතිවරණය පවත්තපු දවසේ තමයි රාහුමා දසාාව ඉවර වෙලා ගුරු මහන්දසාාව ලැබුවේ දැන් යන්නේ ගුරුගේ බුද අතුරු දසාාව ගුරුගේ බුද අතුරු දසාව කියන්නේ ලක්නාධිපතියගේ දස්සාව කාටත් කියන්න පුළුවන් හා හොඳයිනේ කියලා නමුත් මං මුලින්ම සඳහන් කර මේ ගෝච්චර පල කියල ක්‍රමයක් ගුරගේ බුද අතුරු දසාාව වනාට ද ්‍රහයා පහට සුබ පල්ල දෙන්නේ නෑ ගෝචරපල්ල. ඔන්න ඔත්තන ප්‍රශ්නයක් තියෙනවා. ඊ ළඟට මේ ගුරුගේ මහා දසාාව ගත්තම වැටෙන්නේ අපි ගනිනවා උපන්දසාාව ඉදල ජම්ම සම්පත්තිපච්ේම පච්චාරි සාධක වද මෛත්‍රී පරම මෛත්‍රී කියලා. මේ වද කියන එකට තමයි මේ ගුරුගේ මාදසාවා අහිතිවෙන්නේ එහෙම ගත්තක් එතනුත් නරකයි. එකන්නේ වදද විපත් පච්චාරි වචනතුනෙම තේරෙනවනි නරකයි. ඒනම් ේන්දරය තත්යේ ොර රාජෝග තත්යන් ගත්තොත් මේ ජනාජපතුමායි කේන්දරේ රජයෝග නෑ පැහැදිලිීම. නමුත් පෙරකුසල් බලය කියන නම වෙන්නආධිපතිය ධනස්ථානය ඉන්නවා සිකුරු මූල ත්‍රිකෝන වෙලා සක්ෂේෂත්‍ර වෙලා මේ කේන්දරේ මන්දකින එක දෙයක් පෙර පිම්බලයක් මේ කේන්දරේ තියනවා ගැනිත් සාවෙන්න ෝනේ තුමා ජනාධිපති වනේ තඩිකා විසින් නම් කරලා. ඊළඟට මේ කේන්දරේ චන්දරාදියෝගය අප අමතක කරන්න නරකයි. මේ කේන්දරේ අපි දන්නවා දාදායකට එකත්පගේ තමයි මේ ලක්නා අදියෝග චන්දරාදියෝග පිහිටන්නේ. මේ කේන්දරේ චන්දරයගෙන් හයාතාටේ සුබදායඉන්නා ගුරු බුද සිකුරු තැම්පත් වෙලා. ඒකට අපි කියනවා චන්දරාධියෝග කියලා ලක්නෙන් යාත අටේ හිටයන අපි කියැන ලක්නනා අදියෝග කියලා. මෙ මේක රාජෝග අි බවා යන යෝගයක්. එක අපි පිළිගන්න ඕ. පච මහරජෝග නැති වුණනාට අනේ චන්දරාධියෝගය තියනයි චන්රාදියෝග කාරක ගුරුගේ දසව වනාට ගුරුමම කියනවා වදව නැගත්වලට හු වෙන්න උපන් දත්සා ඉඳල ගැන්නම බුද පහට ගෝචර පල දෙන්නේ නැති නිසා ජනාධි පැතිතුමාට අවාසි සාගත තත්ත්යක් තියෙනවා මේ මැතිවරණය පවත්වන දින. අපි ඊළඟට කතාගරමු ඊළඟ අපේක්ෂකයා ගැන්න. මෛත්‍රී පාල සිරිසේන මැතුතුමාගේ කේන්දරේ මේක මංහිතරය වැඩිය කවරුත් අතර පත්්‍රචක්ච නැති කේන්දරයක් එහ මේ කට්ිය අහුලගෙන පොඩ්ඩක් කතා කරනවා එතුමා එතුමාගේ කේන්දරේ මංහිතනය කාටව දීලනෑ. ඉතරා පුද්ගලකෙන් බොහොම අමාරුවෙන් තමයි මත් මේක ලබා ගත්තේ. එතුමා තුලාාලක්යෙන් නොපන් කෙනෙක්. ලංකාවේ එඩිය සේනානායක මහත්මේ එදානමසි හතලිස් සතේ පාරුමේන්තු මැතිවරයෙන් අගේ මැතිවෙනවා තුමත් තුළලා ක්නකාේ කීට පස ගොඩක්හන්නෑ ලක්නකාරයේ මයි රටේ අගේමති වෙලා තිීන් අපි විිලිගන්්ඩෝන් තුළා ලක්නගත් නම හිට හිටලර් තුළා ලක්නකාරෙක් හවැනි යෝත සත්ජුරෝගත්තු තුලා ක්න කාරේ අධිරජ්‍යෙක් වෙච්ච මහක්බා මේ තුලාා ලක්න කාරෙ ඊළඟට බිල් කින්ටන් තුළා ලක්නකාරෙක් යකඩ ගැන් ය ඉංගලන්ති මගට ච්ච තුලා ලක්න කාරෙේ තුලාලක්න කාරය ොඩක් ලෝකයේ මේ පුටුව වාඩි වෙලා තින ජනාතිපති පුට්ටුවේ රාජනායක පුටුවේ එම ගත්තම මේ තුලාලක්න කාරයක් තමයි මෛත්‍රපාර සිරිසේන මැතිතුමා බලමු අපි මෙතුමාගේ කේන්දරේ මොනොවද තියෙන රාජෝග එහෙම කියලා ඔන්න එකයි අපිට වැදගත්තිෙන් අපි මේ කේන්දර දෙකේ පැ සසදන්න දෙන්නගේ මේ පුද්ගලයෝ දෙන්න අතේ තමයි ගටර සටනක් මේ වෙලා පවතින්නේ මේ කේන්දරේ තියෙනවා ඔන්න එකයි වැදකට්ටෙන්නේ අර් ිලින්ට බලවත් ලෝකෙ බලවත්ම රටේ ජනාධිපතිතය දැරු බිල් කින්ටන්ගේ කේන්දරේ තිබබ ඔමොකදදේ යෝගයට අපි කියන්නේ ගොරුහන්ස යෝග නෙමේ මේක තියෙනවා නී් මේම ඉස්රලාමං කියන්න ඕන මේක රාජෝග දෙකක් තියෙනවා කන්දරේ ගජ කේසර යෝගෙ තියෙනවා බිල් කින්ට තිබේ ගජ කේශර යෝග ගුරුට සම සස්වම දොළොස්වන්න චන්ඩය තැන්පත් වෙලා ඉන්න අවස්සානය නඩි දෙක ඊ ළඟට මේ කේන්දරේ එක අපි රාජෝගයක් ලෙස සලකනව පංචමහා රාජෝගයක් නෙවුනට සජිත් පේම දාසටත් මේ යෝගෙ තියෙනවා. ලංකාවේ ගොඩක් අයට මේක තියනෙනවා සිර්මෝ බන්ඩාර කැමැතිනයටත් මේ යෝගෙ තිබ්බ. ඊ රවි මේ කේන්දරේ කොළොස්වැන්නේ කෝටියත් දෝස බංග කරනවා අපි දන්න ගුරු ලක්න ජනාධිපතුමාගේ කෝටියත් දෝස බංග කරනවාගේ රවී ග්‍රහලොව පියා රවි කොස්වැන්න කෝටිය දෝස බංග කරනවා ක තව රජෝගයක් තියන මේ ආධිනිික ජෝතිරවයදම වැඩසට සබන් දෙනවනම් තුමල්ට මේ දැනගන්න පුළුවන් මෙන්න මේ කුජග හය දහ වැන්නේ නීච වෙලා ඉන්නවා මේක ඉන්දරේ. අන්නේ කුජ මේ කටකටනේ නීචඒ කටකට අධිපති ගුරු මීන රාජයේ හය වෙන්නේ මේ කුජට දුෘෂ්ටය එලනවා. අන්න එතන නොත් මේක නීච බංග රාජයෝගයක් හටගෙන තියෙනවා. එතකොට රාජෝග දෙකක් තියනව මේ ෛත්‍රපාල සිල්සෙන මැතතුමාගේ කේන්දරරි ඒයට අමතරව ගත්තොත් රවි සිංහ රාශය ඉන්නේ පාලක ග්‍රහයා එක ඉතාම බලවත් අත්ත්වයක් එක අපි කියෙන උපේන්ද්‍රයෝගය කියලා. ගුරු ඉන්නවා මේකේ මීන රාශය ඒ අපිෙන භූමිපාල යෝගය කියල එතකොට රාජයෝග දෙකයි උපේද්‍රයෝගය භූමිපාලයෝගයේ බුද ආධිත්‍යයෝග මුම යෝග ගණනාවක් තියන ප්‍රබල පුද්ගලයෙක් නිසා තමයි අද මේ පුදගල මතු වෙලා අන්ඩු පක්ෂම එලියට එන්නේම සටනට පෙර පම් මහිමයක් නැත්තම් මෙහෙම මතු වෙන්න විදික් න ඊළඟ වටට කතා කරන්නයි හොඳ හොඳ අප ලබාගත්ත අවසානයේ කරට ර ද පක්ෂ න්ද දෙන පිබ ොනවාගේ ග්‍රයක්ති රන පිබ ව හ බ ට පර හ. නම් අපි කතා කරමින් සිටින්නේ දෙදහස් පහලෝජනාධිපති වරණය ජෝතීශ, විද්‍යාත්ම කැසින් කොයි ආකාරෙන්ද ප්‍රවිග්‍රහ කරගන්න පුළුවන් අඩුවැඩියෙන් කතා කරඩ පුළුවන් කියෙන කරනාව. ප්‍රී අධ්‍යත්න වේදී චොන්සිල් බන්ධර්මත්මයක් යවගේීම ප්‍රණ ජෝතිවේදී විචිත රෝහණ විචයමුණනි මාත්‍ය අද්‍යවසිදිත එකේතුව වන්නේ සන්සරමාත්මට අවස්ථාව මෙතුමා පැදිව සඳහන් කරනවා ජනාධිපත්තුමන්ගේ කේන්දර සටහන සහ මත්‍ර පල සිටරිසේනයේ ප්‍රධන අපේක්ෂකයන් දෙදෙනගේ කේන්ද සටන සසන්ධනය කරමින් ඔබතුමාගේ සංසධනය කොහොුණොද. මම මෙහිම සංසන්ධනයකට නොයන්න කල්පනා කළ. හේතුව මම වෙන තර්කයක් ගඩ නගනවා මතන. අපේ රටේ මම දන්නේ නෑ පොඩි චන් දෙකට පවා ජනකොට තමන් රස්සාවෙන් නිවාඩු ගණ්ඩෝන අයිංවැෙන්ඩෝන එහෙම සිරිතක් තින නේද හැබැයි ජනාධිපතිවරණයේ දී එ ජනාධිපති දූරය දරන්නාට එහම තම දූරයෙන් ඉවත් නොවී ජනාධිපතිවරණයට තරග කරන්න පුළුවන් මේක බොහොම සුවිශේෂී දෙයක් මොකද ජනාධිපති දූරය කියන්නේ වැටුප් ලැබෙන රස්සාාවක්. ඒ වගේම පරිවාර සෙනග විවිධ වරධාන වර ප්‍රසාද බොහොමයක් තියන රස්සාාවක්. මොකද ජනාධිපතිවරයක් විශ්‍රාම ගිහාම එයට විශ්‍රාම ටතුපු තැ නොවාසකටම තැන් ුපියල්ල සූ දාහ විට තවත පැන් ලට එෙමත් රුපල් දහ දහ දහම කැලි ගොඩක්කම් වෙනවා හිටපු ජනාධිපති හැටියට. ඉතින් රැකියාවක් ද නැද්ද මේ රැකියාවක් මම මේ වෙලා වේද සූදානන් වෙනවා මේ රැකියාව සහිත මේ ජනාධිපතිවරයා මේ පුටුවේ වාඩි වෙලාමයි ජනාධිපතිවරණය පවත්වන්නේ එක ආණ්ඩු ක්‍රම විවස්ථාවට අනුව අනුගතයි නියමිතයි අනුකූලයි එක ීති විරෝධී දෙයක් නෙවේ මම මෙන්න මේ පුංචි දෙය අරගන්න අපි හොයාගෙන යන්නෝ නෑ මේ දහ වැන්න දුර්වල වුනොත්. එක දහවැන්නේ සබඳතාවේ වෙනුවට අ දආවුත් අට දොළ ආවොත් ඕනම කෙනනෙක්ට ලොට of ව අනතුරුවේ හැමදේකටම පසුබිම හැදෙන්නේ අට දොලා. එතකොට ජනාධිපති පුටුවේ ජනාධිපතිතුමා ඉන්නවා. ඒ පුටුවෙන් එතුමන්ගේ රස්සාව නැතිවෙන්න අවස්ථාවක් නැත්තං, ෙනෙ කොහමම මෙතන වාඩිවෙන්නේ. ඒ ඇ වෙන කෙනෙක් දිනුවතුන් ජනාධිපතිගේ ඔලුවඩ වාඩිවෙන්ඩිය මොකද මේ පුටුවේ ඉන්නව මේ තානාන්තරය ඉන්නව ජනාධිපතිවරේ. ඒ නිසා මමහිතව මේ තානාන්තරය දරන්නේ මහින්ද රාජපක්ෂ කියන චරිතය නි පුද්ගලය රටේ පුරවැසිය නිසා මහින්ද රාජපක්ෂ කියන පුරවැසියගේ කේන්දරී. අපි බලමුද, රස්සාාව නැතිවෙන කාලයක්ද තියෙන්නේ එහෙම නැත්තන් රස්සාාව ස්ථීර වෙන කාලයක් ද තියෙන්නේ. අපි මෙහෙම බලමු කියලා මම අදහස කටාවක්. ඒ මම තව කෝණිකින් බලන් හිතුව මොකද ගොඩා කතාබහ යන්නේ නැතුව. ජෝතිශය වෙනත් නයාය මගැහැරීමක්වත් ඒවා හිලා දැකීමක්වත් නවෙයි. මේ මම අදහස් කරපු වෙනම කෝනිිකින් මේ ගණනය කරන්න හිතපු නිසා. මම මේකට සූදානන් වෙනවා. විශේෂ කේන්ද්‍ර සටහනකට යන්න. අපි ඕනුම කෙනෙක්ගේ රස්සාාව මරණය. ඒ වගේම විවාහදී දේවල් ගැන මේ විනාඩි හතරක පහක වෙනසට පවා. නිවුන් උපතකද පවා පුදුම විදිහට දේවල් වෙනස් වෙනවා. පේන ඇති මේ කල්්‍යානපත්‍රිය දහනායකයි, විජානන්ද දහනායකයි උපන් වෙලාවන් දෙක. එතකොට, නිවුන් උපතකද පවා බලන්න දයිවය කොයි තරං වෙනස් වෙනවද මේ විනාඩි හතරක වෙනසකද. මෙන්න මේ නිසා මම මේක හදාගන්නවා භාවකේන්ද්‍රය හැටියට හදාගන්න යනවා. ඇයි මේ දෙන්නගේ ලග්න එක සමානයි නවාන්සක සමානයි ග්‍රහපීතින් එක සමානයි හැබැයි විවාහජීවිතය දෙවිදිහක් දෙන්නගේ ආයෂය දෙවිදිහක් දෙන්නගේ දේශපාලන තනතුරු දෙවිදිහක් මෙහෙමඋනේ කොහොමද මෙන්න අර දලකේන්ද්‍රයේ මම භාවකේද්‍ර සටහන් දෙකක් හැටියට අරගත්තා. එතකොට බොහෝම වගකීමෙන් බැලුවොතුන් අපි භාවකේන්ද්‍රය කියන්නේ මොකක්ද සාමාන්‍ය පාටකය නොදන්න නිසා ඔන්න පින්තූරෙන් මමත් පෙන්නවා ාාවකේද්‍රයයි දලකේද්‍රේ වෙනස. භාවකේන්ද්‍රය කියන්නේ මහාඉලක් කංගොඩක් ඔන්න ඒ වෙනස අංක එකට. ඒ වගේම භාවකේන්ද්‍රයේ ඒ ගණන් රටාවන්. විනාඩියෙන් තප්පරෙන් පවා වෙනස් වෙනවා. නිවුන්නු හැටියට ඉපදුුණත්. ඔන්න ඊළඟට බලන්න ඒ දෙන්න. අන්න ඒ නිසයි නිවුන් දෙන්නෙක් අතර පවා විවාහය ආයුෂ රස්සාව වෙනස්වෙන්න හේතුුණේ. එතකොට අපි දැන් නිරීක්ෂණය සඳහා සූදානං වෙනවා මේ, භාවකේන්දරය. මෙන්න නිරීක්ෂණංක එක විවාහය. බලන්න කල්්‍යානප්‍රියගේ හත්වන් භාවකේන්දරෙත් විවාහය ගැන කතා කරන්නේ හතෙන්නේ ඒ හත්වන්නේ භාවස්පුටේ අංසක විශසි පහයි දසම දෙකයි හයයි රාහු තමයි උපබලය. හැබැයි අපි කවුරුද්දන්න විජානන්ද ධනායකගේ හත්වන්නේ. පලය මීන රාශයන්සක විසිහය දසම දෙකයිටයි ගුරු තමයි උපස්ථාන බලය එතකොට මේ පුංචි වෙලාවට අර අපුරු දෙකක් වෙන සන ඉතින් මේ කේන්ද්‍ර දෙකින් වැඩි මලා මීන ලත්නෙන් එපදුුණා එයා විවාහ වුණ නෝන මහත් අරගත්තා දරුවකුත් හැදුණා හැබැයි විජානන්ද දහනාක මහත්ත්‍යය ල ජවිත කාලම කසාද බැඳිනෑ හැබැ ඉටං ජීවිතය සැපසම්පත් බොහො ොහොදින් බුක්ති විද බොහම හරදයාන්ගෙම මනුස්සේ හගුඩ ගහගන පාලිමේන්තුගේ විරෝධ තාව දක්න්නේ රම් මෙ පුදුම චරිතයක් නමුත් බීනාංසක විසිහදසම විසිටක් වුණු විජානන්ද දහනායක මැරණකම විවාහ කරගත්ති නෑ යාගේ හත්ත ර පුංචි විනාඩි හතර වෙනසට උපස්ථාන බලය වෙන සුනනා ගුරු බවට පත් වනා. ඒවගේම ආයුස වෙනස මේ බලන්න අතමනි කොට්ට දම හම මොකක්ද පැදලි කන හ ොදැම යන ටක් ක්ගල නට වෙනවාන ඒළඟට ම මේ ආයුස වෙනසෙන් එක්කනෙ කවුරුදු හතලි හේදි ඇති වෙනවා. වැඩි මලා බාලය පේනවානේ වි්‍යාන් දනායක අනු දෙක්ම ජීවතව නවේ රැවලෝ් ිතුර දාලාතියෙන් ඒකයි. එ පුංචි වෙනස. ඊළංඟට රැකියාවේ තනතුරේ වෙනස. ඔන්න ම ඒනවා මගේ අවසාන නිරක්ෂණංක තුන පේනවද. දහවැන්නේ සෙනසුරු තමයි කල්්‍යානපක්‍රිය දහනායකගේ. එයා ගන් සභාව සභාපති වෙලා හිටියා. ඒ වගේම ගන් සභාව සභාපති වෙලා විතරයි හිටියේ. හැබයි විජානන්ද දහනායක කෙටිම කාලයක් ලංකාවේ අගමැතිවීමට පවා වරධාන හොයා ගත්තා. මේ මම පෙන්නුවේ මෙ දහවැන්නේ දහවැනි බාවස්පුටේ සියුම් අක්ෂරය ඕනම කෙනෙගේ රැකී රක්‍ෂා තානාන්තර පිළිබඳව කතාබහ කරන තැන ඒක පුංචි ෂණයකට පවා වෙනස් වෙන්න පුළුවන් විශේෂයෙන් අපි මතකතියා ගණ්ඩුව නෑ රාජනායක කවදාවත් එලියට දෙන්න නෑ තමන්ගේ නියම වෙලාව. ඒ වගේ මේ ගෙවල්වල මොකද මහින්ද රාජ පක්ෂ උපදින්නේ එයාගේ සීය ඊළඟට මහින්දරාජ පක්සගගේ ලොකුතාත්තයි වගේ මහින්ද රාජපක්සගේ පියතුමාමි කවරු කවුරු රාජ සබහ යන ගෙදරක. දකුණු පලාාත නිසා අනිවාරයම මේ ළමයගේ කේන්දර දෙක් කදනවා. කේන්දර සටහන් දෙකක් හදන්නේ අ එකක් එලියට දෙන්නත් එකක් ඇත්තටම තමන්ගේ පවල ජෝතතිවරේදයාගෙන් බලාගන්න ඉතින් එහෙම බලාගත්තයක තමයි ඉ සල්ල ලාබමොක්ද මේ හමස් මරයෝගැවි බලාගත්තක තමයි එක කියන්නේ නිවරදි කදසර නම ට දෙන්න නිවරදිකෙන්සු අනිවාර්යම මමදන්න නම් ලංකාේ ්‍රරාජ්‍ය දයිවක්්‍යතේ විතරයි නදවිති හිදරජ පක්ෂන්ගේ සැෑැක ඉද්‍රරටහනති වස් දක් ෝ එතකොට දහවැන්න තමයි රැකියාව නිගමනය කරන්නේ ඕනම කෙනෙ දහවන්නට සම්බන්ධ මහදසාතුරු දශාවලදී රැකියාව ස්තීර වෙනවා ඒ පැහැදිලියොම ජෝතිශ නියමයක් ඒවගේ මෝනම කෙනෙගගේ දහවැන්නට විරුද්ධ වෙන අට ොහ දසසාාවුත් අනතුරු වෙනවා රස්සාාව නැති වෙනවා හිරේ වි ලංගුවී වැටනෙනවා අපේ සර ප න් මත රක් හි ංග පටුව. තුලාලගන කෙනෙක්න ඉතින් විශේෂ නිරීක්ෂණය ඒ පරීක්ෂණයනොප තවත් නිරීක්ෂණයකට ආපහුසරයක් යොමු එන්න ලැස්සම් මොකක් දන්නවද ජනාධිපති දුූරේ කැනෙ රස්සාාවක් ජනාධිපතිවරයට ගත වෙන්න ගුරුගේ මහදසාාව ඒ ගැන නිරීක්ෂණය කරන්න අපි මෙන්න යොමු වෙනවා පේනවද ගුරුගේ මහදසාාව සම්බන්ධනඔයාගේ දහයිට කොයි විදි හැටද ගුරු මහදසාාව දහයට සම්බන්ධ වුණ දහවැන්න රාජස්පාද කියන ස්ථානය න රාජලාාජනය අන්න ඒ නිසා මේ ගුරු කියන ග්‍රහය. අස්ලිස තින නැකති ඉන්නවා මේ ජනාධිපතිවරණය තියන වෙලාව. අස්ලිස නැකත කියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කන්න්‍යයාලාක්නය වගේම දහවෙනි කොටුවත් අයිති වෙන්නේ ඒ බුද ග්‍රහයටමයි මිතුන රාජියය නිසා. ඉතින් බුද දහය අයිතිකාරය ගුරු ඉන්නන්නේ අන්න ඒ අස්ලිස නැකත නිසා. දහවැන්නට සම්බන්ධ වෙලා ඉන්නවා මේ ගුරු ග්‍රහය අන්න දහවැන්නට සම්බන්ධ වෙච්ච නිසා මම බොහොම වගකීමෙන් කියනවා. මේ රැකියාව මේ ධූරය මේ තානාන්තරය මේ වකවානවෙදී වෙනස් වෙන්නේ නැහැ කියන පණවිඩේ මම මේ බොහෝම වගකීමෙන් මේ වෙලා වෙදි මේ ඉදිරිපත් කරනවා මොකද කතාන්දරේ තවයිස්තරහට මම ගෙනල්ල පෙන්න්න ජනාධිපවරන ජනාධිපතිවරයා හැටියට ඉදදි. ජයාර් ජයවර්ධන චන්ද්‍රිකා කුමාරතුන්ග මයින්ද රාජ පක්ෂ මේ තුන් දෙනම. ජනාධිපතිව ඉද්දී තමන්ගේ ජනාධිපතිවර දිනපු සටහන් එක් මේක සමාන නාආකාරමං න්තරහි පෙන්න්න. හො සුද විද රෝහ විජමහ ද ඔබතුමාටය ඔබතුමා කියන කාරනාව ඔබතුමාට සහන් කරන පලාම මෙතන්ටත් පිතුරලාා පොත් මේක රස්සාාවක් මේ රස්සාාව නැතිවීම යෝගයක් ජනධතිපත්තුට නැහැ. පිරිිතුර මොකක්ද ස මම කියනවා නිවාරෙන්ම රස්සාාවටවෙනිදට නැති වෙනවා මේ වි්‍යවස්ථාව ගත්තො තා්ඩුක විවස්ථාව ගත්තො තිස්ස එක්කනි වගන්තිය හතරවෙනි අනුවගන්තිය අයටතේ මේ ප්‍රතිපාල ප්‍රකාශයට පත් කරනවා සමගම යාගේ දූරය අතහැරියාසේ සලකනව කියලා ආණඩුකින් වස්ථාව සඳහන් වෙනවා. එ පරාජය වුුණොත් මෙතුමා කියන විදිර ඉන්න බෑ වි්‍යවස්ථාව පැත්තිෙන් ගත්තො ත අදාල් නොනත් දැනගන්න කියන්න ඕෝන. ඊළඟට මම මෛත්‍රපාල සිරිසෙන මහත්මයම මකොදම කරකැයිවිලා එන්නේ ඔන්න ඕක තමයි කියන්නේ. අපි දන්නවා කෙනෙකුගේ පිම් බලයක් තියෙනවන ඒක යටපත් කරන්න බෑ. දේශපාලය වශයෙන්ට වචතිිකතු කතා කරන්න වෙනවා. ඇත්තටම මෙතන හිටපු අගමැති වශයෙන් නම් කලේතු පුද්ගල යටටන මේ අගමැතික මහම්ම නෝනේ. ඇත්තටම නමුත් ඒ මනුස්සයගේ. පේ මේ ම මේ ගැන බද්ධිමත්ත හිතන්න. ඒ මනුස්්‍යය ඇයටපත් කරන්න බෑ කියන එකනේ මේකින් කියන්නේ බලන්න මේ මනුස්්‍යයම තෝරගත්තා. එ ඒක මේ පින් මහිමය තියෙනවයාගේ රාජ්‍ය පාලනය මේ කේන්ද්‍රය තියෙනවා අපි ගැෙන ගෙන තියෙනවා රහ මීරචාරයන්ගේඒ පොත් කියවල තියනවා පරාශයන්ගේ පොත් කියලතින කුජ දහයේ අපි හලා තියෙනවා කජ දහය නම් කුජ දසාවල් ලැබූම රජකාලයනම් වෙනත් රාජ්‍ය ආක්්‍රමණය කරුල්ල ගන්න තරම් බලයක් මේ කුජ දහයට තියෙනවා. ඒ වගේමුජ දහයි නීච වනාම ජනාධිපතික කුජ දහයි නචාය කුජයි කොලස්සන් නීචාය කුජ නචාය කවදදාවත් දේශපාලන වශ්යෙන් අනිත්තය සතුරු කරගන්න. කිසිගෙන සතුරු කොරගන්න ඒ කපටි ඥානය තියෙනවා මේ ුජ නීචය මේ නීච බංග රජෝගයක් කියලලා මගුව මෙතන ඉන්දරය තියෙනවා කියලා. ඒ මේ කුජ දහයි බලය නිසා. ම කියන මේ රජකමටවෙනිද ලැබෙන එක ලැබෙනෝමයි මෛත්‍රපාල සේනානාක අපේ මෛත්‍රපාල සිල්සේන මැතිතුමාට මම එහෙම කියන්න නිකන්නේ මං ගොඩක් දෙවල් තව කියන්නම් දැන් මේ ජනාධවත්තුමාට වන්ඩාරයක්තුමක් කිව්වා බ්‍රහස්පති මහදසාාවේ ඇතුමට මේ රජ රැකියාව තියෙනවා කියයි දිරයට. අපි මෙහෙම දෙකුත් තිගෙනගෙන තියනව ජෝතිසේ. උච්ච ග්‍රහයෙක් දැන් උච්චවෙලානේ ඉන්න දැන් එකුළ අයස්ථානයේ ගුරු උච්චවෙලා ජනාපැත්තුමාගේ ඉන්න ඉද්‍ර අයස්ථානේ ඒකන මේ කට්ටියය උපදේ දුන්නේ තියන්න කියල කන්දෙ පට ගාල. එහෙම හරි යන්න මෙන්න මෙහෙම නියතයක උත් යෙනවා. උච්ච ග්‍රහයෙක් වක්්‍රවෙනව නං නීච ග්‍රහය උ්ට සමාන පලදිනව කියලා පිගෙනගෙන තියනවා. දැන් එවැනි තත්ත්වයක් න යන්නේ දෙසැම්බර් අටවෙනිද ඉඳලා මෙන්න මේ ගුු ්‍රහය වක්ත්‍රය පටන්ගත්තා මං හිතනන්නේ ගුරුේ වක්ත්‍රය තියෙනවා අපේ නමයිවැනිදා වෙනකාම් දෙ සම්බර් නම පටන් ගත්ත එතකොට මේ වක්්‍රයක් තියනකොට මං හිතන්න කිසිසේත්ම අර කියපු විදිහ සුභ පල තත්ත්යකට එන්න පුරුවන් කියලා. ගුරු මහදසා වද වදනැගත්වට මං අසුවනෝකොයිඊ ළඟට මං ත වැදගත් කාරණයකට දානය ොමුකරන්න කැමති ්‍රගීත්ගේ. මොකක්දේ අපි දන්නවා, අන්තිමටම තිබ්‍ර ග්‍රහ යුද්ධමය අුද්දෙ නොැම්බර් විසිහයවෙෙනනි නොම්බර් විසිහයවෙනිද බුද්ධ සනිග්‍රහ යුද්ධයක් තිබ්බ හද නම්බර් විසිහයනි ඒ යුද්ධේදී ජය ග්‍රහණය කරන්නේ සෙනසුරු බුද පරාජයට පත්වුණා අන්නේ පරාජය සමග පරාජය අත්ති දෙපු ග්‍රහයගේ අතුරු දසාාවතමයි ජනතුමාට චන්ද්‍රය පවත්වන දිනය තියෙන්නේ ුද්ධෙ දිනපු සෙනසුරු ග්‍රහයාගේ මහහා දසාාවත්තමයි තුරා ලක්නට යෝගකාරකග්‍රහයගේ දසාාවත්තමයි සිරිසේන මැතුතුමාට යන්නේ මෙන්න මේ දෙක සංසාන්ධනය කරත්. අප මට කියන්න පුළුවන් අනිවාර්යෙන්ම මෛත්‍රීපාල මැතිතුමා මේ රටේ අටවෙනිද පවත්තන ජනාධිපති මැතිවරණෙන් ජයග්‍රහණය කරනවා කියලා. මම අද ප්‍රකාශයට වත්කරනවා මගේ අනාවැකිමං කියලා තියනෙම කවුද කියන්න කලින් වුරුද්දක් කලින්න්නේ ම තමයිකව න්දිය ල පතරට දෙදස් දහතුන ඔත්ොම දාවවෙනිද ලංකාව ජෝති ද කට ම මේ පත්තරෙ ඇවිල් ඉන්දිය ඉදල ල මගේ සම්මග සාාගච්චාවක් ගත්තා. මමකවවා එතෝට ඉන්දයාල් පාන්ත මැතිවරන තියවල තිබබෙනෑ පාන්ත ප මැතිවරන පය ජයගනාන සමක් න කෙකොට කියන්න පුළුවවා භාර්තියජනතාව වක්ෂේ බලටයනවා කියලා මම තමයිකේ මූද ජයග දහනය කරනවා කියලා මේ අගමැති වෙනවා කියලා මංගේ කියන්නේ දෙදස් දහතුනේ ඔත්ෝමර් දහ නිද ඊ ප දදා දහනේ නොමර් විසිහ තමයි තියෙල්ල එකේ එලෙක්චි වැඩසටහන කියන්නේ යමනාචාර්යන්ගේ ඒ සෝලෝක අපව කටපාඩන් කළ තිෙන මශස්සරගෙන ගත්්දී ඒවා අනුව තමයි මං මේ කියන්නේ ඊළඟට එතකොටට මේ පරාජයවෙච්ච බුද බුද තමයි අඇතුරු දසාාව ෙදාට තියන කොහමද මේ පරජිත ග්‍රහ එදාට ජයග්‍රහණය කරන්නේ දසාාවසයෙන් ගත්තොත් වදවලට හුුවන්න මහාදසාාව සපාල දෙන්න බුද ඒක්ොම ියමයන් අපි කියෙන කරපු මෙතර යටපත් කරන්න බෑ මේ ශස්තර යනුව මම කතා කරන්න මේ දෙන්නන් කවුරු දිනුවත් මේ බණ්ඩා මහත්තරත් මටත් වැඩක් නෑ ඇත්ත මටාව අප කිසිම සම්බන්ධය නෑ ඒ දෙන්නගේම අපි අපිට හරද ඒක නිසා මංම කියන්නේ ඊළඟට දෙදස් දාහතේ ජනවාර විසිනම වෙනිදා දේලි බිර පත්තරට මන් දෙෙන සම්මක සාහකච්ඡක් කිය අවරුද්ක් විතරෙනන මස කොල්හක් නම මේ දත් කියනවා රණ ලික්‍රම සිංහ මාලවී පංච මහරාජෝග නිසා බන්දේ සය තියලා ගමැතිකම හම්බේනවා කියලා ඕන නට ඉන්ටරනෙට් එකේ මගේ නම්ම විිතර හන ගැව්වා මේ ඔක්කම තියෙනවා සසච කරන්න පුළුවන් ඕනග නොකට බලන්න පුළුවන් මේ වැඩසට සබන්දනයටමං කියන්නේ ම අවුරුද්දක් කලින් මේවා කිව්වේ මේ කේන්දරේ අපි ජෝතිසය අනුව යම්යම් අලුදදවල් ඉගෙනගන්න පොත්ක් කවරවර කියල තිබත් ව කියවනවා අපේ දැනම පුුණුල් කරගන්න මම ජනාධපතුමායි කේන්දරය මම මාස ගානක් හොන්ඳට පරික්ෂා කරලා තමයි මංගේ රාජ්‍යනායක සම්බන්ධය අනවකයක් කියන්න බෑන අවගියයක් ඒ මහොන්දර පරික්ෂා කරලා තමයි මංගේදේ කිව්ේ රජකම හිමි වෙනවා කියලා තුම් පාරක් මේ රටේ ජනාධීපතිවෙන්නේ නෑ කියලා මන් සම්බන්ධ කරගන්න මෙතැන්ට මනේ ලිට ක්‍රම් සිංහම හත්මිය මොකද එයා පතික ව පත් ප්‍රකාර පත් කර मीීරටේ න ලික්‍රම සිංහ මහත් ගමැතිකම අගමතිකමබට පත් करනවා කිය, තුुम्हा ්‍රකාශයට පත් කරනඒමන් පරික්්ෂා කරම केදර රने ලක්‍රම සිංंහ මහත්්‍යය මීන ලක්න තුමාගේ राස්ත්‍රකගේ වරුණන ම්බर දවනනිද අස්ත්‍රම राස්්්‍රකයක් ගත කරමින් හිතිය තමයි සිරිකते පක් තමගේ පක්ෂිකම ල ගේටු කඩල දන ප්‍රශ්නති කර ම ඉටියන්නෙ එකෙකි රාජ මදී හරි එදාමම්මකකුවමයාට බැති චර්ජන කරදර තියෙනවා කියලා ඒ අවුරදු ගාන මැතිවරින් පරාජත් සමග පක්ෂි ගන්ටක ඉන්තිගිල්ල එදා එදේ කරායි ඒ රස්්‍රකය නිසාහ මනේ තුමට මේ වෙලාවේ තුමට මම දකිනවා නමවෙන්න අධිපත්තිය පුුණ නස්ථාන අධිපතිගේ අතුරු දසාාවක් ගමන් කරනවා අන්නේ නිසා මෙතුමට මාලවී පංචමහරාජෝග තියෙනයට දය කියයලා තමයි වාසනාව දෙන්නේ එම තුමා ඇත්තටම දෙපාරම හිමනයක මැති වුණේ අතිවරු දොලාහ කඩන්ය විල යන්ඩිකාගේ ආ්ඩුවේ දෙදා දෙකේ පෙරළුව එක වතාව ඊට කලින් ජනනාධපති තුමා මැරන කෝට පේමර සමමාත්නය ඉබේ මඩිවවිජ තුන්ාකමැති වශචෙන් ජනාධිපති වෙනවාම අයියට පසයක මැති වෙනවා එමන මේ සිද්ධවෙන්න අවුරුත් හිතන්න ඇති විදිහට න්දේශය තිර තමයි මේ එකකහම්ෙන් මෙ තුම නිවතාවත් බන්දේශය තියලා ලने ක් වන්නබ මම නमदिपति के ता एक याගේ තුुළसा අ නිසා यह बाले මම දकीनवा समස්्या වचन ගත්තම तो को मे රटे अවුदु विश् දැ में एक दिගට අन හර इंदला सीलंंग නිदास् පक्ष महिද राजा क्सर කින් ंडकाමती है पाාलने ක ायक पालने කला තිය न तो को व्यना दव से ම අතිම බැලුවම මංි ගෙන ත්ත ශාස්ත්‍රයනුව මට පෙනී ගොස්තියෙන්නේ අනිවාරෙන්ම මේ රටේ මෛත්‍රපාල සිරිසන මැතිතුමා මේ රටේ විදාායක ජනාධී වෙනවා අට නිදා නමවෙද එලි වෙන කොට එක සිද්ධ වෙන ප්‍රකාශයට පත්වෙනවා තවදයක් කියනඕන මම්ම නාවැ කියපු පුද්ගලෙක්නය රුද්ද කලින් අනිත්තයට වඩා මේ එක පත්තරවල තියන එක පුද්ගල කියපු ගණන්නම මෙතුමා ගන්න මම අද කියනවා දින අපේක්ෂකය ගන්න ප්‍රතිසතියත් මමද කියනවා සියට පනස් තුනක් මෛත්‍රපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාතිපති අපේක්ෂකය වස සවිස්තාත්ම විග්‍රහයක් දෝති ලබන්න පුළුවන් ම මගේ ඇවිල්ලා මම අප ්‍රරජෝග තියෙනවා කේන්දරවල මගේ මගේ ජම්ම පත්‍රේ චන්ද්‍රය කටක ඉන්නේ චද්‍රය කටක ගුරු මිතුනුවයට අනාගතය නුවන පේනව මංහෙම දැනගෙන කියන්න නිසා අස්සේට අනුවයි ක්ම දැනගෙන ම කියට බෝම විශවාස න්නඔ සිිය පනස්තුනකින් ප්‍රතිශතයක් කර ජයග්‍රානය කරනමතුම අනිත්තක ඊළඟට මම කියන්න ඕන මේ රට මේ ලංකාවේ දැන්ව ජෝතිවේදී මට නෑනේ මඟකුවනේ මෙතුමටත් නෑ මෙ අපිට නෑ ශිරෝමණි ලෝිසර විචාරදය තනතුරු නෑ මං කියන මේ තනතුරු ඔක්කම ගලවන්න ඕන මෙයාලගේ මේ කියපු මේ කරන බොරු මේ ශස්සරය විනාස කරන මෙපුත් සල්ලිවලට ුාක වලට මොකද මේ කරන්නේ අපරාධයමික ජාතික අපරාධය මේ ශාස්තරය ඉගෙනගන්න මේ ඔස චවරයන් වහන්සේලා කියපු දේවල් තියෙනවා මේම ශාස්තරය එහෙම නිගා වෙන විදිර හසුරුවන්න්න නකයි මේ මම මං මේ කතා කරේ මේ තියෙන මහා දසා අතුරු දසා නීචවීම වක්්‍රරහයා මේ ම උ්චගරහයක්රුණ නීචකරහැ පල දෙනවා පහේ බුද මේ සුබ පල දෙන්නේ නෑ ගෝචර පාල නමුත් මෛත්‍රී පාල සිටසේන ඇැතු තුමාගේ කන්දරේ තුන්වැන්නෙ රවි ගමන් කරන්නේ දන සුමාය ර අතුරු දසාාව එකන තුනට රවි සුපපල දෙනවා උපපත්තිය කොලස්සන්නේ සිංහ රාශය උපේදරෝගෙන් ඉන්නේ එක නිසා ඒජය ්‍රහය වලක් පන්න බෑ හොඳ කියලා මම ප්‍රකාශ දි ඔබතුමාට අවස්සා වලබාදන්න මම ජූතීශ දන්න කෙනෙක් නෙමේ නමුත් මැද්දන්දලමං අහනකොටදැ ඔබ දෙපලම දන්න එකම ශාස්ත්‍රේන ඔබ දෙන්නම කතා කරන කේන්ද්‍ර සටහන් දෙකත් එකන්න කියන කොට රව හවල්තන සෙනසුර හවල්තන අහවල්ලයෝගගේ හවල් කාලය හවල් දශ හල් අතුර දශව යනවාන. මේ කූමත කාර්ම දෙකක් බවට පත් පරිවර්තනය වනි. ඒක මෙහෙමයි. ජෝතිශ කියන විෂය අපි ඉස්සල්ලම කිව අර මහා සාගරය වගේ. මේ සාගරයේ වතුරලුණු රබව ඇත්ත. හැබැයි ඉන්දියන් සාගරයාර ගෝල්වේස එකක අපි බැහැලා. ගොල් පේස එක තියෙන සාගරෙන් වතුර බින්ඳුවක් කර ලුණුමට්ටම බැලුවොත් අ ඩෙත්සී මළමුහෝද ලුණුමට්ටම බැලුවොත් අන්න පේනවා සාගරය වගේ වනාට වෙනස් ලුණු ප්‍රතිශතය මොකද දෙෙක්ස එක පාවෙන්න පුළුවන්නේ ඒ ගිලෙන්න නැ ගණත්වේ වැඩිලුණු අන්න ඒ වගේ මේ කොච්චර පුළුල්ලුුණත් මෙහි විවිධ ගුරුකුල හරහා විවිධ ොටස්වලට වැඩි තියෙනවා ජෝති ශාස්සය. එතකට මම මෙතනදි ගන්නේ අන්නර පුංච උපස්ථාන කේන්ද්‍රය. එතකොට මේ කොහම මට හම්බන්න මේ මහින්දරාජ පක්සගේ මේ තරන් සියුම් කේන්ද්‍රය. මේ කේන්ද්‍ර සටහන මට හම්බවෙච්ච නිසායන්න සුදු ඇන්නෙ යන්නනකට ම පණ ේරගත්ත. මොකද ඒ දවස වේලාසන අඳනගන්න පුළුවන්කම ලැබෙන පසුතලය එන්නේ ඒ අත්ත එක්කම. ඒකට හේතුව, නිමල් මහරගේ කියලා හැත්ත ඇටේ කැල්ෙ අටමවි විත්තිකාරයන්න තවමත් ජීතතුන් අතට රබරත්ත පාරමි ගංගොඩවිල බරත්ත පාර. ඒ හැත්තැක කැරල්ල ඇත්ත එකක මහින්දරාජ පක්සු බොම මිත්‍රයි. මම එ ඉන්නකොට තමයි මහින්දරාජ පක්ෂුව පාදයාත්‍රාවලට කලින් ඔන්න එනවා එහේ මළගෙදරක දාන දවසද. ඒ ඇවිල්ල තමයි මෙයා කියන්නේ මෙන්න මගේ සටහන හිෙනම් බලමු කියලා ඒ ගත්ත වෙලාව අපේ මේ ක්‍රෂ්ටමූර්ති පද්ධතිය තියෙනවා KP Rrp කියලා සමයකරණයක් KPP එකන්නේ ක්‍රිෂ්ණමූර්ති පද්ධති සහ Rප රලින් පැනට් කියලා ෆෝමිලයි එකක් තියෙනවා මේකෙන් අපි කවුරු හරි දැංක කේන්දරයේ දෙන්න්ඩෝනි කියලා හිතල දුන්නොත් ඒ පාලකග්‍රහයොයි එයා දැනට ගත කරන දසාාව නැත්තන් දැන්ගත කරන දසාව තමන්ගේ ල්නේ ලන්න අධිපති නැකැත්පති උපස්ථානය සමපාත වෙනවා. එතකොට මේ මම අපි එ දවස්වල රෑරට ැමි ගාහයට ඉඳගෙන දැනට අවුරුදු විස්සකට විත ස්රම තාාකරපු දේවල්ම අපි දෙන්න. එතකොට මෙන්න මේ පසුබිමත් එක්ක මම මෙන්න මේ නිසායි බොහොම වගකීමෙන් කියන්නේ. මම ගන්න කේන්දරේ මේ පැය දෙකක් තියනර ලග්නට වඩා ඊට වඩා සියුම් හේතුව ඔය චන්ද්‍ර අධියෝගය හතලිස් පහේ නොවම්බර් මාසෙ දහටවෙනිද. ඔය පාන්ද එකයි දහතුනේ විතර ඉඳලා තුනයි පනස්ගාන විතර වෙනකම් ඔයබි කැ පැත්දක තුළ ඉපදිච්ච හැමෝගේෙම කේදරවල තියෙනවනේ අධ චද්‍රයෝගය කියනක හැබැයිති අද බලන්න පාර්ලිමේන්තුවයි පර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හිටපු නාමලේකනෙ හල බලන්න හතලිස් පහ නොවම්බ්‍ර දහට කෙනෙක් කර පරණපාලිමේතුමන් මැතියම තිවරු අතරවත් නැහැ. අන්න ඒක නිසා තමයි මම ඇත්තට මහොයන්නගිය මීට වඩා සියම් ක්‍රමයක් මොකද්ද තියෙන්නේ කියලා. ස්මීත වඩා ජෝතිෂයේ සියුම් ක්‍රමයක් මෙන්න මේ වෙලාවිදි තමයි මටහුුවෙන් අවුරුදදු විසිදේදී විසිතුනේද මේ ක්‍රෂ්ටමෘති පද්ධතිය. අන්න එතකොට මගේ ඉතින් එදා ඉඳලා ඔය ඊීර්ෂ්‍යාවකූක කමන අපි අර ලිින්ඳලග තියෙන චටි ෙදරද. ි දෙන්නට රෑ හැන්දෑ වෙනක කතා කරින් නොමේ ගෙන. මොකද මට මගේ දැනුම කටහරි දෙන්නඩ තියෙනවනම් මට හරි ආසයි. අද ඒනිසාදැන් අපි දෙන්න මෙහම වාඩලා කතාහරුණු මංගර මල්ලියෝ කියලා කතාහිරේ ඒ හදවතින්ම මොකද මතයක වාසිවෙච්ච වෙලා තියෙනවා. මේ වැදියෝනෑ රෝහණ මාව හතරෙන්තත්්ටෝට අරගෙන. දැන්න උසාවිධාන වන උසාවිධානකට බැංජියය ඉන්න නඩුකාරයා. නඩු ගාරයක් කියනවා නඩුකාරඋන්න්නාන්සේ ගෙනවා මේ තාම මගේලඟ කැසට්ටක තියෙනවා මෙයා මම ඕලවල් කරලවෙර වෙලා ගිහින් උපදෙස් ගත්තහම නීති අහදාරන්ඩ කිව්වමට. ඉතින් එහෙම කෙනෙක් මේ වගේ රටක් ආ්ඩුවක් පෙරල්ලන්ට ත්‍රස්ථවාදී පනත අහුවෙන වැරදි කරයිද. මට නඩ දැම ්‍රස්වාදී පනතයට තෙන හැබැයි එකක් මතක තියාගන්න ඒ වෙලා විමාවත් අඩවට ගත්තේ අර ඔයා කියනවා වගේම මේ වෘතිය ඉන්න අන්න ඉස්සල්ල කියපු කාණ්ඩෙ. ඒ මිනිස්සුන්ට කේට කරන්න බැරිවනාම විරුද්ධෝ මේ පෙන්නාආදමින්කි ලියපු ලිපි පෙලට. ඒතකොට මේ වෙලාවේ මව බේරගත්තේ මෙන්න මේ මහින්ද රාජ පක්ස යයා කරපු එක කාරණාවක් මට ආරචි වෙනවා උඩ තත්වුවේ මේ අන්දලතිය මේ වෙලාවේ වික්ටයිවන්ගේ කෝල්ල කියෙනෙකොට පුටුවක් කරං ගහල තියෙනවා යා ගැර ස්වභාවික ද්‍රාම්‍ය භාසාාවෙන් කියලා මොකාද ය. අරගත් ඕක මම හිමින් සරේ මගේඟට ගන්ට හිී ඒ කියන්නේ අ පරණ මතක නයාලඟ තියනවා කොහ ුණ මම ඒ නිසා මේ කියැනමොකද අපි දෙන්නටම කිසිම රදාානයක් නෑ දනව ම හොයාගත්ත ටෙලිෆෝර්න් එක සවිස් එක දෙට පුුවන්ක මහින්ද රජපක්ෂගේ මේ රජය කාලේ මට සවිස් එක වෙන ටෙලිෆෝන් ජාලන දාගන්න දැ ඔන්න ඒ තරන්ඒැන හිතන්න පුළුවන් මේ කඩය හමද නෙවෙයි මේ සැබෑව හැබැයි මේ වෙලාවේ මහින්දව වෙනස්කරන්න බැහමොකද මේ මනුෂ්‍යයගේ රස්සාාව නැතිවෙන්නේ නැති නිසා මම ඕකට එලියට බැස්සොත් මට පහු දෙවෙනි සැරයටත් මහා කරදරකට ගොදුර වෙනවා ඒක නිසයි මම සහතික කොට කියන්නේ මේ වෙලාවේ මොව එලවගන්න බැහැමාව ජනාධිපති වරයා නිසකවම මේ පුටුවේ ස්ථාවර වෙන එක කියට මම මට විනාඩි කිය කැද විනාඩි පහක් තියෙන නිසා ඔන්න මම යනවා තනත් මෙතුම කියනවගේ මත්‍ර පල සිරස මහත් වා ජයග හ ලබන කියලා බතු බොම පැහද න හිදරජ පක්ෂ ජගහ ල ම හතරවැනි සික්මට කේදී. මම අනිවාරෙන් මෛත්‍රීපාල මහත්තයට එයාගේවගේ කේන්ද්‍ර සහන තවරශය කරගන මේ අවසා සිග්මටක එතන්ට එන්න මොකද මේකෙ ම හිතවනවා. මම කරන්න ඕනෑ මෙ මේ ඉදිරිපත්වෙනි මහින්ද රාජපක්ෂ මේ වෙලාවෙදි ජනාධිපතිවරණයට යන්නේ පුරවැසිය කැටියට තනතුරක් දරන්නේෙ හැටියටත්. ඒ නිසා මේ තනතුරේ මෙයා ඉන්නවා. න් සන්ධාත්ම ොබතුමට අවස්තාවලප ම රජුවහන මහිදරාජපක්ෂ දිනෝද නැද. තින් දිනන්න නතු හොම. මේ පුටෙර වාඩිවෙලා පු නොකුත් වත් නීතිමය තර්ක සමාජය තුළ ගට නැෙන වාද්‍ය වි දර අපපත්තේ ගෙන කතා කල යනවා ම ඔබතුමාගේ හ ෝතති ්‍රද්‍යනකල මහිදරජ පක්ෂ දනවාවද නැද මම එකක් මෙතනදි කියනවා දැම් එතුමන් කිව නේද අර ප්‍රති්තයයක් න. ඒ කියනකට ම ම කාලය ගත් මර ඒ වචන ඔබතු න්දන ය ගත්තා අප ද තිේශාත්යන් ආ ශ්‍රේකරන පිත් දන්න වා යමන් මෙච්චර සුම් ප්‍රතිශ් ප්‍රති බ ගේ දෙව විරද ම දධ්‍යස් මාධ්‍යවේ ද කරම දැන ගඩ වශසම ජතාව ද ල හැන සංවාදය තියන වෙනස අපි බෙඩ් මේ සංවාදය වෙන සක්ති වෙනවා මයා. යාබදරට රාජ්‍යනාකයාගේ ඔලුවට පහර ගහන්නේ තමන්ගේ රට ගැන ති බිච ආදරයට අභිමානය ම වයිසවුරුදු දාසයයි අපිට බින්තැන්නේ බයින්ට සරපපුද කැවත් චන්ද හැබනවායකිව සෝමර්න සරත් නියෝජමතවරයටට මගන්න වයිසවරුදු දසයේදී. එකපට තේරුම් ගන්න මේක ආපහු මම මෙතුමන් කතා කර සංසාර පුරුද්ධ සහ පෙර මේවත් එකින් ආපහු ඉප දෙන්න මේක රටමීට වඩා භාග්‍යවන්ත රටක් වෙන්න ඕනි බවතර්කයක් නෑ. ඒක හරි නමුතුන් මේ අපි ඒකටර මං්යොක ගලවන්ඩෝ නෑ හොඳට බැහල මෝරල්ල බැහල තියෙන කොටන අල නැතිකාල ගැලෙව් හම අපරාධි ගහටත් නෑ පොළොවටත් නෑ අපටත් නෑ. මෙන්න මේ නිසා මම වගකීමෙන් කියන්නේ ජනාධිපත්ති මහින්ද රාජ පක්ෂ මේ වෙලා වෙදී වාරයෙන්ම නිසකව මේ මේ එදා වෙන කන්නෑ ඔය වගේ මට ගොඩ ලොකු තාර්න පීඩන ගොඩක් ආවා මහින්ද රාජ පක්ෂයන්න එක දෙවිනිවර ඉදිරි පත්වෙ එච්ච ෆොන්සේක අපේ හමුදාපති හිට හමුදදා පතිත්තුමා ඒ ඉදිරිපත්වනයකේදී මම මහින්ද දිනනවයි කිව් හම අන්තිමට මට මගේ ගෙදර බේරගඩය කැන මගෙන් බිරිඳට මගේ ළමයින්ට අප නොනට කලන්ත හැදුනේ කියන ඒ තරමට ප්‍රශර් එකක්කාවා මේ අපිව මරනවා කියලා. එතකොට තේරුම් ගන්න මම ඒ වෙලාවෙකින්වෙක් නෑ මහින්ද මේ වෙලාවේ දිනනවත් සහතිකම ඔයාලා හිතන්නේ නැති ප්‍රමාණයකින් කියලා. අන්න ඒ නිසා ඔබ ඔබ මගගේ ප්‍රශ්න පිළතුරදුන්න. ඒක නිසා මම මෙන්න මේ අහපු මෙතුමන් කියපුර මේ ප්‍රතිශතගාන තියෙනවනේද. ඔය ප්‍රතිශතයට තරමක් එහා යමින්. මහින්ද රාජ පක්්ෂ දිනවා මොකද සිද්ධ වෙන්න නෑ හරියටට ම මේ ආහම්බෙන් කියනක කොට මගේ තත්කාල හරියටම කිත්තට තියෙනවා ඒ කියන්නේ මේක හරිමර් පහසු ලස්සන දෙයක් තමන්ගේ ඔර ලෝසුව තමන්ගේ යම් මෙවලමක් මේ නිමිත්තකට හුරු කරගත්තහම අපිට හරි ලේසි තමන්ගේ කට යුත්තක් ගැන ික කවර හරි කර ිස්ල්ලි ෆෝන්න ලඟටතයන කොටත් බෝධම යගේ දිරිපත් කර මොකදද පැහැදිලිවම මහින්ද රාජපක්ෂයන් මෙ තුමන් ඉදිරිපත් කර අර සීයට පනස් දෙකේ පනස්ටනේ සීමාවට ඉක්මවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයට චන්ද ගන්න දිනාගන්න චන්ද දිනාගන්න පුළුවන්කම ලැබෙනවා මේ චන්ද ලැබෙන එකයි දිනාගන්න එකයි කාරණ දෙකක් බවාමතක කරන්නපා යමක් දිනාගන්න උත්සාහය උපක්‍රමශීලී භාවය ජනතා ආකර්ශනය අර ලැබෙනකොට මෙහෙම බලාගෙන ඉඳල ලබාගන්න හදන්නේ ඒකයි මේ දිනා ගන්නවා කියන අර්ථය මම එතනදි වගකීමෙන් කියන්නේ. මහින්ද රාජපක්ෂට දිනා ගන්න පුළුවන් වෙනවා සීයට පනස් ඉක්මවන චන්ද ප්‍රතිශතයක් සහතිකවම දෙදහසු පහළවේ ජනවාරිමාසේ අටවැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරය. සීයට පනස් තුනකට වඩා. වැඩි ප්‍රතිශතයක් ගන්නවා 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 මයි. මොකද ඒක මම සියන්ට නිමිත් අහදාගත්තේ මගේම සහෝදරයාගේ මිත්‍රියගේ හිතවතාගේ අනාවැකය ඉදිරිපත් කරපු වෙලාවෙේ තත්කාලය යොදාගෙන කියල මම ආපහු ජියෝජනා කරනවා. හො දෙපාර්ශුවයෙන් ප්‍රබලානවැකි දෙක් ඉදිරිපත්වවා ප්‍රබලානවැකි දෙක් බොහොම පැහැදිලිවද නිසාර්ධම ඔවුන් සඳහන් කරනවා. मा शिन ैत्र पपा से हत् तमा पा नद पति हिंदराज पक्ष महत् आनिवार जाय ने करवा ला मैं मैं तार के मेज श विद्यानु कोुला थार के थे बेन सा्य साथता द्रु दान उत्सा कररन आप टवरा लाबा वसर लाबागानने आपी ौरा केटवरा में වර තිරන ජක්්‍රහනයකාදද ජෝතිශ විද්‍යාන පූල ජෝතිී ශසිීන් දකින වෙලාවක්කමති මේ ප්‍රටේ සිද ජතති ශතය දෙන දම ව දක් අපි ආරදනනා කර න්සිල් බන්ඩර මහත්මයට තිවගේම විජිතරහන විජයමුණ මහම පසාක චසන්ද රාදන කරේ මේ පිළබඳව වඩා තහවරු නිවරදි වූ ආකාරක යව හක් ලබාගන පක්ෂ පක්ෂ බේදයකින් තොරද අපි රක් මතුනා දැන් මතුවන් ලද දෙෙනම අවසානයේදී වෙනස් වු නම් දෙකක් යෝජනා කර. ඒතෙක් ම්‍රශෂා පි දවමකිි තර්කයක් ගන්නකවා විජේම නි මහත් මට පොට ප්‍රශ්න ඇතින ම දතශ දන්න කෙනෙක් නෙමේ මගේ උු සධ්‍යාපනයතින විද්‍යාශි මගේ උපධයතින විද්‍යාශය අපි සූත්‍රයක් මමයි තව කෙනෙක්කු ඉගෙන ගත්තන ගානක් අදනකොටයි සූත්‍රය අවසාන දෙ ලබෙන උත්තර දෙකම එකයි. ඔබ දෙරනාා ඉගනගත්තේ එකමත් ජෝතිීශ්‍රයක් නක් ජෝතිේශයර කොටු එක කො හ නැතම් කොටු ොලහ ග්‍රහයෝවෙන්නේ ඒහි තැන්වලන. ඇයි මේ විදිට එකනෙකට වෙනස් ප්‍රතිපර දෙකක්මතුවේ ගුරුකුල තියනවා මේ ශාස්සරය. ඒ වගේම තනයම ඉගන කෙන පුුව ඉවා මේ ශාසරය පරම්පරාවක් මුත්තා සියාව විදියට ඇවිල්ලා තාත්තායි ඔගේම පරම්පරාගෙනක මොුවත්තෙන. ර ගුරු ස්ටිතියගෙන ඉන්නවනි ඒ වගේම ඒ කාලෙ වගේ නෙම අද පුස්කොලවලනෙවෙනි අද මුද්දණ කර්මාන්තය දියුණුයි නැ ඒක තමයි අද අපට පොත්පත් තියෙන ඕන තනම් මේ පරණ ඉශවරයන්මහන්සලා ලියපපු පොත්තැන් සිංහලට පරිවර්තනය වෙලා තව මේ අපට බැරි බාසාාවෙන්ති බිච සරලව සිංහල පරිවර්තනය කරලා හොඳ උගතු ඉන්නවා මේ ශස්ත්‍රයපෙකුණ කරලා ලියපු එඒ හැම ගන්ත්‍රයක් මම කියවරන ම උපදිය ධරන්න කොට ජවරනු විසිද්්‍යයාාලය මම පොද්ධරන ගයා මුගුණ සේනක ගේාම චෝචිත පොතත්දක්කනම් අලත්තකක් මංගේ පොත්ත අරන් කියවන. පොඩ්ඩක් කරි ගන්න තියනවේ පොතෙත් කියලා පම දන්න මගක ශස්රයන්. අපි දෙන්නගේ මත්ත දෙකක් වෙන්න හේතු තියෙනවනි මංගුවනේ අපි දෙන්නගේ පින් පවතත්ෙත් වෙනස්න කුසල්තත්තෙත් වෙනස් දැනුමත් වෙනස් ඥානයත් වෙනස් එම තියෙනවනි අපි දන්න ද මේ බුදු හාමුදුරුව කියපු ගමන් රහත්ත එච්චා ඉන්නවනේ කාලෙ ඇමෝට මේ පින නෑනේ න් දන්නතරින් ශෝපාක තම ඉතාම තරුණවයිසේ රහත් එච්ච කියෙන ළම වයිසේ.ඒ අපි ඊටහා දෙයක් කහන්න නෑන පටාචාර වගේ කියෙකුට කොහොමද විනය විනයකරුුව විික්ෂය අනතරව තැන දුන්නේ ඒ තනතුර දුන්නේ කොහොමද මුලින් ඇසරුුණි මේ මේ සම්සාර චක්්‍රයේ මේකතම එතුක් වුව දහනායක මහත්තයගේ මල්ලිගේ කේන්දර දෙක. තොන බලපෑ ඇවේ කුසල්ල කුදල් දෙකාය දෙක් නෙවී අවෂ බලයට කලින් ආත්ම බාවල ගොඩක් මේ පාපකරම කරලා ඇති සමට සබදධර දාරකමත්තේ දානවත ඇ කන්ද්‍ර විශේෂ කේන්දර මෙතුමගේ තියෙනවා යෝග රවි තුලාවේ හරි වාසනාවතය වන මෙතම මුළු රටම ජනප්‍රියයි රි තුලාවෙෙන ඇවි තුලායට තියෙන පොඩි වාසනාවක් වී රටේ ඒ අපි කියන්න ඕන අය මාසකර ජනාධිපති වුණා ජන්‍රධානයක රජෝග ැති වුණනාාට කියනු අපි ඊළඟට මත දෙකක් තමයි අප කියනවා කියලා කිව් මම කියන්න ඕන මම ඉන්දියාව තිබ වල්ක් එක ළඟව පරදිනවා කියලා මම මේ රටේ පැරිනම මාධ්‍ය අයිටයෙන් එක ඉහළම ගන්නේ පුද්ගලයෙකුට ප්‍රකාශයක් කරා නමුත් ඒක පලකරේ නෑ රාජ කියය දයිවච්ඥා කියපු එක මැච්චක දිනවා කියන එක තමයි දැන්ින් දැම් දැම් පසේ පුද්ගලයකවා මම එක කිව්වෙත්න කියලා ඒකට තැනත් දුන්නෙනෑ. මට ඒක තමයි මදැම්මට අම තාක්ෂණය දුණු නිසාම යබකෙන් එකම විජිතරහන කියලා ගැහුවම් බලන්න පුළුවන් අරම ඉන්දනිර් පලස් පත්තරේ ම කියරතිෙන මෝඩි දිනවා තුම් පාරජ්ජනාධප මයින්දරජ පක්ෂ වෙන්නනෑ ලානම තවනාවයක් කිය න පත්තර ම ඉද නිෙට පලස එක රජුගාන්ගේ පුත්‍රය ඊළඟට අගමැතිවුණ කියලා බාරොත්ති. එහෙම කියලා තියෙනවම. තේලි මිරර් පත්තරට මමකුවේ න්දසය තියල නිට අගමැතිකම හම්බෙන මං මේ දෙන්නගේ කේන්දර දෙක විතට සංසන්ධනය කරලා නෙවෙයි මේවා බැලුවේ මම තබියෝග කරම මේ ඔයනය නොවැබ විජය කෙදරෙන් පස්සේ මම ගෞරවාන් මක් කනිසිු මදක මක් වන්න එවිදිම විතා ක සිහ හත්මය ජනතිපතිය පක්ෂයක වශය ඉදිරි පත්වෙන්නේ නෑ කියලා හමද කියන්න පුළුවන්නට. ියෝගරමන් දැනෙන තිය මේ දැම් බලනකොට මගේ මත න ම පෙන්නන්නේ පරණවිලික්‍රම සිංහ මහත්මයගේ ඕනම කේන්දරයක යෝගකාරක ලක්ෂ්මි ස්ථාන අධිපතියෝ සුබ පල දෙනවා එක වලක් පන්න බෑ සෙනසුරු මහදසාාව නරක කාලයක් කවුරු දහනමයක් ත බොහුවම චූටි කාලයක් තිබ්බට මේ නමවෙන්න අධිපතිගේ අතුරු දසාාව එතුමා ජැගනානය කරලා මාලවී පංච මහරාජෝ යනු අගමැති වෙන වාසන වේ පැත්තිෙන් තියෙනවා ති්‍ර පල සිදේ මහතැක ඉදරි ගත්නමට අස්ථාන ධිපතිය කියනොක්ද සියලු ලැබීම් පවසන්න තෑ ස්ථාන අස්ථාන ධිපතිය කියන්න ඉතින් ඒ අස්ථාන ධිපතිය තුරු දසාවතමයි මෙතුමට සදිි පවත්තන් ගවසයන්නේ කොහ දෙක වලක් වන්නේ ඒ අයස්ථාන අධිපතිය නිකන් නෙවන හින්නේ යාගෙම රාශය උපේන්ද්‍රයෝකින් රාජ්‍ය කාරක ග්‍රහය කවුදරාවී මේ දෙන්නගේ පෙදාාන පක්්ෂ දෙනන්නේ ඉදරහන් සන්දනය කරාම. හො පාලනය මෙ ද කියන මේකින් පෙන්නුම් කරන අනිවායම් අනිත්්‍යක මං ඉතිහාස පොඩ්ඩක් මේකට යෑන් දන්නා දැ මේ බණ්ඩාරයක මහත්ම රිච්ච් දිනටන චන්දය කැඳවල තියෙන්නේ එක හිතන්න ඇතු එච්ච දෙයක්න උපන් කඳවල තිය එතකොට්ට මණ්ඩාරයක මහත්මයා මේ රටේ සත් ජාති පක්ෂ ඉඳලා තමයි මඉන්දරාජ පක්ෂක පියත් එකට දෙද කොහෙ තයි මුලින්මලයි පක්ෂේ වාඩිේ අපි දකිනා මෙතුමට දොස් කියන පස්සෙෙන් දම් පියෙන් න්න නොක් ජාති කියනොටත් මෙතන දේශපාලන චුට්ට කතා වෙනවා එක කියනකොට මේ මේ විප්ලය සිද්ධ වෙන්නේ බලන්න පළමු අග මැති දස්සේ නාය එක වුුණගේ හතලිස් සතේ මම දකිනවා මේ ජෝතිසයට අනුව මේ 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 පුද්ගලයට සුදුසු තැන දුන්නේ නෑ නමුත් තෙර පින් මහිම තියෙනවනම් එක වලක්වන්න බෑ ගටවත් මේක බලන්න කරකවිලා අප විදිිය අපි බලාපොරොත්තු වෙච්ච ද්ලයකට නේන දෙවනිසරේ අග්‍රමාත්‍ය දුරේ ලැබුණ ඒ හරිපුදුම අපට හිතන්න බැ එකට වාසනමහහිම තිය නොන මෙතුම කියපු දේවට මන්තවට උත්තර කියන්න. කවුරුත්තිතුවද දැම් අපි නැගත්තවම කතාගරා අපස්මාරයෝගේ මේවාත් ඉතිය හොඳ නෑ මේ ඔක්කම. මේ රටේ ප්‍රමුතා සමහත්ය මැරණ කොටට කදාගමැතිවෙන්නේද විජේතුග මේ නැගත් බලන ඕමව කරලා කාංසක ඇදුනේ තමයි එකන්න පුුණ්්‍ය මහිමය පින් මහිමයක් තියෙනවන එකක වලක් පන්න බෑ ගාටවත් වහන් ගීතියට ඒක එනවා පහල තියෙනවන ඒක කඩාගෙන එනක වලක්වන්න බෑ ඇතුමගේ පංච මහරාජෝක දෙකක් තිබ්බ මේ අපේ දිීබී විජතු බැතුමාගේ දදු මංහිතන හත්තගහනිද ටේ ජනධීපතිවේත් වයිසට ගිල්ලරි පිම්මහි මේ පලදුන්න එහෙම දේවල් මේ ලෝකෙ වෙලා තියනවා එක මංහිතන්නේ වලක්වන්න බෑ උත්සාහයක නියලෙන්න්න පුළුවන් මොනවිධයෙන් හරි නොවත් මේක යටයටපත් කරන්න බැරි විදිරතමයි මතුවෙලායි බලන්න මේ නැගත් ඔොක්ක මැද රාජ කියය දයිවත්්‍ය ප්‍රනිල් විික්‍රම සිංහ අප එක්ෂකේ වශෙන් කියලන්නේ මෙතන්න වැරද්ධ ීය අපේක්ෂකය කවුද කියල නො දැන්න මයි මේ හැදුවේ. ඉසුරවාහරිරන දින බලන්න අවුරුදු හතරක්කනක විසුරහරන්න බෑ. දින පිල්ඳ දවසම තමයි ඕල් කරන්න දහතුන් නතිති. මම නන්ද කියන්න මුල්ල ඉඳලම ීය ඉඳලම. ඔක්කම සිද්ධාන්ත වෙන්නේ නරක පැත්කට තමයි ගිහිල්ලතියෙන්. මේ ඒක නිසාමයි මම කියන්නේ. මේ ජය්‍රහනය වලක් පන්න මේක ඉන්දරය අනුවබෑ මං අනාාවක කියන්න එනෑ. මේ ටව චනල්ලට ම එන්න නෑ මේ මෛත්‍රපාල සිටියන බැරදුුණොත් යවන් කියනවා මෙතනාද මේ මැදිරිය ඉඳලා. නැවත්ත පොට මම ගින්නන්න බෑ මෙතෙන්ට මගේ අනාාව කියය වෙනස් වුනුත්. මෙතුමටත් එහෙම අභෝගයක් කරන්න කියන්න. මම එන්න නෑට චනල්ලට බලාපල මේ වගේ දේවල් කතා කරන්න කියලා. අන්න ඒ අපි මෙතන තමන්ගේ තර්කය බරගන්නවාද මම අභියෝගයක් කරන්න නෑ? මේ ගොඩක් අහන ප්‍රජාවටනේ ඉති මම ටෙලිවිශන් චැනල්ල එකකට ඉදි නැහැකීන එක සාමාන්‍ය ජනයාට ඒ තරන් ලොකු දෙයක් නෙවෙේ. මම මෙහෙම කිව්ව එකැන මගේ ස්වභාවයට තත්වයට පවා අසුබදායයික දෙයක් මම කියන්න. එකන මම අධ්‍යාත්මික වේදෙක් හැටියට මම කීටවත් නොකිය යුතු ප්‍රාථමික දෙයක් ඒන මම හොඳට හිතල්ලලා බලලමේ පුංචිම මනුෂ්‍යට. මේ රටේ පොඩිම මනුෂ්‍යට දැනන්න මම දෙයක් කියනවා. ඒ තමයි මිනිස්සු හැමූම හිතාගෙනන්නව මේ ශරීරයෙන් එළියට යම මහ පුදුම බයානක දෙයක්. ආයගියෝ ජීවිතයට ඉවරයි. එහෙම නෙවෙයි එහෙම වෙන්න මරණෙන්නේ. මම ඒ නිසා එදා සිර එදා මම වාඩි ච්චේ චැනල්ල එකේදී මම කිව්වා මම මගේ මේ ආධ්‍යාත්මික වේදී ස්වභාවය අමතක කරලා ග්‍රටේ පුංචි මිනිස්සුන්ට පවාමේ පණවෙඩ යන්න අද ඒ කෑල්ල නිසා කියපුදේ නිසා ෆෙස්බුක් ගෙහිම් බලන්න මගේ ඔලුවට පිස්තෝලතියලා කටුන් ඇදලති නවා. ඒක තමයි මිනිස්සු ඒ තරමටම ඒ අනාවැකය අහලා ඒක හාශ්‍යයට සහ සිද්ධ නොවෙන දෙයක් බවට මේ තරං විසාාලච න්ද ප්‍රජාවක් චන්ද නැති තරුණය පවා මේක දැ ොල්ව රජිෂ්ට වෙලා ඒය කකාටු ඇැදලා යාලගේ ෆෙස්බුක් එක දගන තව ලයි කරනවා මේ ෆරෙන්් ලට ශයා කරනවා හැබැයි මම ඇයි එහෙම කිව්වෙ මේ තරුණ ළමය පවා මේ සිදුවීමට පස්සේ දවසේ මොකක්ද කියන්නේ.ඒැන මම කියන අනාවකය ස්තීර වනහම මගේළඟට කොච්චරයේදේ ැන මට කී දෙනෙක් මේ කාලකන්නේ තුන්වෙනි මට්ට මේ මේ රට මීත වැඩිය සස්්‍රීකවත් කරන්න මම සහතිකවම ගුරුවරේ වේවි. ඇයි. මම මේ කතා කරන්න මට මාධ්‍ය දීල තියෙනවට වඩා මහා පරාසයක් තියෙනවා. අපේ මරණින් අපේ ජීවිතය ඉවරවෙන්නේ නෑ. මේ රටේම මෙච්චර සැප රටවල් තියද අපි ඉප දෙන්නේ. මේ රටට ආදරෙ ආසයි. අන්න එනිසා තේරුන්ගන්න මම එදා ඒ. රූපවාහිනී නාලිකා විදි කිව්වා වගේම මතක තියාගදයකම කියලා ඉවරයින ඒකයන්නේ මේ ජනාධිපතිතුමා අනි වාරෙන්ම නිසැකවම සහතිකවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අනි වාරෙන්ම සහතිකවම අටවෙනි දත් ජනාධිපති මහින්ද රාජපක්ෂ නමවෙනි දත් ජනාධිපති මහින්ද රාජපක්ෂ දහවෙනි දත් ජනාධිපති මහිද රාජපක්ෂ මේක මේ චන්ද දෙවැනි මනාපය ගණන් කරඩ වෙලා තව කල් දවස් දෙකතුනක් ගණන් කරන්න සිද්ධ වඋනොත් එහෙම ඩොලොස්වෙනිලා දහතුන්ගනි දාහතරවැනි ද විතරන් සතියක් යන්න නෑන චන්දයක් ගනන් කරන්න. මොන දේවුනත් අන්න ඒ නිසා තේරුම්ගන්න දෙදස් පහළවෙේ ජනවාරි දාහතර කැලැන්රේ කොලේකඩන කොටත්. රටේ ජනාධිපතිතුමායින්නේ මහින්දරාජ පක්ෂ හේතුව මම හරීම වගකීමකින්. හ දහවෙනි කොටුවේ උපස්ථානය නිසයි මමක කියන්න ඒන මම කියන්නේ ඒ රැකියාව රැකෙනවා රැකගන්නට ශක්තිය තියනවා ද වෙන න මඉතින් තව දැම්ම් තවම මේ වෙලාය ගනන් හදර කියන්නද. මම මේ කිව්වේ මම කිවේ චන්දය ගණන් කරන එක. දැන් දෙවිනි මනාපි ගණන් කරඩුනොත් අ නමවිනිද අටවිනි රෑම දෙෙන්න්නට බැරිවෙයිනි. දෙනිම ගනන් කරන්න දනිිනනාපයක් ගන කතා කරන්න එ දැ කියන්න තේරුම් ගන්න තුමි මම මාව අර නිකාං නොතේරෙනවා වගේ මේ කහන් දෙපා බර උත්තම යනන්න දර උත්තමහ කිවා එක කියනකොට මේ චන්දය ගනන් කරන්න මොනහරි දැංවෝයි ගංගවතුරින්වා චන්ද දවස පස්ස ඒගේෙන්න්ට පමාවුණා මොනොහරි දේවල් මත මැතිවරණයක් . Uh -huh. <mace> අපි දැන් හිතං හිටියට ස්වබාදහම ගැනබු හදුර සෝ ඉති ඒක නිසා මොනවාහරි දෙයක් වුුණත් මේ මැතිවරණය මේ ප්‍රතිඵාල පම වුනත් දිගටම මේ දිගටව දවශින් දවසකිව්වේ ඒ නිසයි මොකද නැත්තං ඒ දාදවස මොකද මේ ඉදිරි අහස ඒ තරම්ම අසුබයි අහස අසුබයි දෙක මේ ජනවාරි මාසේ ඔය චන්දෙ දවසට ඉස්සෙල්ලා දෙසැම්්‍ර තියෙයිඉඳලා බලන්න අපි නොහිතන ග්‍රහමාරුකීක් තියනෝද කියලා බලන්න මේ මේවා හරිම අමුතු විදිහේ දේවල් ගොඩ නගඩ තියෙනවා මට ඇත්තටම එකක් මේ වෙලා වෙහිතෙනවා එකම රටක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම තමයි මේ සටන්වදන්නේ තාමත් විපක්ෂ අපේක්ෂකයක් කියන්නේ එයා තාම වේදිකාව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලේකම්රය ඇතුමා කියලා कට ශ්‍රरी ලंකා නිදහ पක්क्षෂ लेकरකම්ර ශ්‍රरी ලංකාका නිදහස් पක්ෂ भाපति මहिන්ද රා्य පක්ෂ මේ හැෙන්න්නේ ශरीී ලංකාका निදस पक्षे එතකොට මේ පसුबी में තව කොච්චර දේ තියන්ඩ පුළුවන්ද වෙනත් දේශපාලන්න පක්ෂ මම बරු සවාතැබීමක් ने වෙයි මේ අනुර කුමාර दिසානායකයක් මේ අපේ කुල එකක් දැම් හැත්ත පක්ෂ තල්ල ග අප කොල මටන හරි ඩම්රरा තොට මු කොතනට හරි ග්‍යානං පූදම ලස්සනකට අලංකාරව ආකර්ශනීයව වේදිකාවක් ගැහුවත්. අර තරුණ ජවය ඇතුව ආකරශණීයවයක කරනවා. ඒ අය පොඩ්ඩක් පිටිපස්සට වෙලා මේ වෙලාම ඉන්නේ. ඒ උන්ගේ ඉව මට තේරෙනවා හරි අමුතුයි. මුමොකද තරුණ දරුවනේ හුඟක් දේවල්ලොට මූුණ දුන්නානේ. ඒ වගේම රනිල් වික්කම සිංහ කියන්නේ. උදුමාකාර කිව්වගේ මහ පින්වති ඒක අන අනිවාරම මේ මොන මොනදේ උනත්න් ඔය සෙනසුරු ෘෂ්චි රාශයෙන් යන්ඩ ස්සෙල්ලා. මේ රටේ රනිල් වික්කම සිංහ රාජ්‍යනායකය වෙනවා. අන්න එදාට ම ස්ටේජ්ජ කකටනාගෙනවා මොක ද කොට බයදද සැක්කද මුකුත් නැතුව අපිට මුලු ජනතාව කැටියට එකතු වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මෙන්න මේ පසුබිම් එක් තේරුම් ගන්න, අපි මෙහෙම එකම පක්ෂයයක් කොතා කොටවාග ගට පහ ද මදමක දර රණනිල් ික්ට්‍රමසිංහ මහත්තයා රාජනායක වවාගේ ලකහ ඒකයන්නේ යාට පින ලැබේෙනවා මොක දෙයාගේඒ රශ්න වල. ඒ ඉති ගෙන වැට හ ර වික්කම සිංහ ගැනතා කරන්න ගැ තු මත ත් න් පේක්ෂ ක ල ගන ක්ෂ ිකම සිහ ක් ජාති ර න රනි වික්කම සිහ ගැනතා කරන ල ක දා ගම මංසාමන්්‍ය දැම පෙරේද පෙරය දහෝ පළමුදා රෑ හතට මට මගේ පැරණ මිත්‍රයෙක් කතා කලා මං ආදරයි වන්ඩාරම්ට මනස්සය ාව සද ඇන්න එකට ටරන්ගිය වෙලාව මගේ ගෙදරට ඇවිල්ලා මට මාස ගානක ජීවතය සල්ිමිතිියක් දුන්න ීවිතයට ම එයායටට කවදාතු දවක් කරන කේෙදෙරත් බලනය මනුෂ්‍ය මට කතා කර මට සහෝදරෙ පියෙක් වැඩි හිටියක් මේ මනුෂ්‍යය සමහර විට මේ ඔයාට වැටහෙනව ඇති. ඔයයාගේම ෆෝන නම්බර කිල්ලගෙන තිබුණේ. ඉතින් මම තේරුම්ගත්තමේදා හැන්දෑ විඉදලේ හතේ ෙිෆෝන් කොල්ල එකට පස්ස. මම මොකද මේකේකා ඔටුනුදා ගන්ඩයනයකට මං ඇඟෙන්වැකට වැඩ කරන්දික්. මම තේරුම් ගත්තා මගේ ස්ොභාවය අවුල් කරගන්න නැතුව. මම බොහොම සාමකාමීව ම මේක තේරුම් කර දෙන්න මහන්සි ගන්නවා. එහෙම බැරිවෙන වැඩටහලට යන්න ඉන්න් අවසා වුණේ නෑන තප්‍රදිති අත් දෙන්න. මෙන්න මේ නිසා මම වගකීමෙන් කියනවා. නිසකෝමත් සහතිකෝමත් මේ අනාවැකයසාහතිකෝවම ඉස්තීර වෙනවා. මම අර චැනල්ල එකේ කිව්ුවගේ දැන්ගුවයි තරුණ දරුව ඔය දාගනින්වාගේ මඟවලුවට පිස්තෝලිතියාලා ඉන්නේ එක. තේරුන් ගන්න මහින්ද රාජපක්ෂ මේ අටට නමය දහයෝයි මොනව වුනත්. ජනාධිපති දූරය එතුමන්ගෙන් අයින්වෙන්න කිසිම කේන්ද්‍රයේ දහවැන්නේ දුර්වලයෝගයක් නැති නිසා රස්සාාව ස්ථීරව තියෙනවා. එහනම් අ මා මිත්‍ර මා හිතේශී. ජෝතිල්ලයේ දී මැරිතුමන් කිව්ව වගේ රෝහණයන්ගේ කතාව වගේම තේරුම්ගන්න ඊට වඩා එකැන සීයට පනස් තුන ඉක්ම වන මනාප්‍රමාණය අනිවාරයෙන්ම එකතු කර ගැනීමේ ලංකර ගැනීමේ පුරවාගැනීමේ හැකියාව ආකර්ශණය ක්‍රියාකාරී ගුණය පැතිරීමේ බලය මයින්ද රාජපක්ෂ ඉතා අලංකාර විදියට සිද්ධ කරල පින්න්නාවී අපට ජනවාරි මාසී අට විනිදමී ජනවා වරණය හොද සුද අපි වැඩ සසාහනය අවසානආදියයටටන්ඩ ඕනේ ඔබතුමාට ඉටිස්ල කාල් ක ම සේලම කාලෙ සටහන්කදන ඔබතුමාටන නවත අවස්ථාව ලබාදනවා ඔබතුමා වි විනාඩි හතයි තපරතිස් දෙකක් කතා කර මං එතුමාගේ ඒකාලේ ඔබතු මට අනි පැතර සම්බරක බෝම සම්බරව ම එක බලගේ හොදයි මට තාක්ෂණක විනාාමට යන්න සිද්ධ වෙනවා එනිසා එවිරාමි අනතුරුව

මගේ සාකචාරන්නේ ා ජනාධිපතිවරන ඉදිරි ජනාිපතිරනය පිළිබඳ විශම ජෝතේශ විද්‍යාත්ම කැසින් මොනවගේ ස්තාවරයක් මොවගේ කරා ගනී විදගෙන කරනාව රජයම නිමහත්න ට අවස්ථාව මෛත්‍රපාල සිටසන මතුමාගේ ජයග්‍රහණය ගැන මට දවතාවක් කියන්න අවශ්‍යනය මම එක පවසල ඉවරයි මේ ජයග්‍රහණය වගේම මමද කෝමට ඒක ප්‍රකාශ කරන්න හිටන්තිම අවස්ථාව හරරි මෙතුමට මන්ත්‍රන සිද්ධ වෙන්න ඉඩ තියෙනවා මෛත්‍රපාල් සිරිසයන මැතිතුමා දිනුවත් හමුදා කුමන්ත්‍රණ වගේ දේවල් වලින් ප්‍රවේශම් වෙන්න වෙනවා අපි දන්න මේ හමුදා පතිකමක් දෙනකොට දේෂ්චත්්‍යය අනුවන මේ දෙන්නේ තමන්ට ගොඩාක්ම කුල්ු පංඟ පුද්ගලයටන මේ එක දෙන්නේ කොඩක් අය අපින්න රත් පන්සේ මත්තයර දුන්නේ දවස ඉනි ුටිට ඉන්දෙදියය ඉන්දදින දුන්නේ වකරහි අරමුණක් ඇතුව දුන්නේ ඒ වගේ මෙන්න මෙතන ජයක්‍රහණ ඉන්පස්සේ මොම දකිනව මෙතුමා මේවැන් බේරෙන්් ඕන විශේෂෙන් ආරක්ෂක රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය දූරයහෙම එක්කෝ එතුමා තියාගන්නවද මන්දන්න මෙතන උඩක් දේවල් සිද්ධ වෙන්න තියෙනවා අන්න වගේ දේවල් වලින් මම අනතුරුවංග වනවා ප්‍රවේසම් වඩ ඕන්න කියලා ඒ වගේම මේ ශේෂත්‍රයේ අදමන්තවත් දෙයක් කියනවා ඉදිරියේදී අද මේ මැදිරිය නම් කියන්නේ සම්ප කර අනවක කියන පුද්ගලයා ඉදිරිියද මේ රටේ රාජ්‍යපාලයකය වෙන්නත් ඉඩ තියෙනවා කියලා මම අද අනාවකයක් කියනු මේ මෛත්‍රපාල සේනානයක මැතිතුමාගේ ජයග්‍රහණයට අද වැඩියම්ම උරදිීල ඉන්නේ මේ පුද්ගලයාඒ පුද්ගලයගේ ජම්ම පත්‍රී ගොඩක් ප්‍රබලයි පරි්ෂා කරලා තියෙනවා සලවරම වන්දශපාලය කර පුද්ගලය කාලයක් මතමයි කොළම දිස්්‍රික්කය සේලවුරුමෙන් මනාපගත්ත දෙදදා පාලුද සැසි අතලි ස්පාක් චම්ප කරන වගේ එක ස්සල්ක මමත් වූුණ යම්යම් මතිමත්තා අතර නිසා පිටබස්ේ දෙශවාල්ලෙන් සමමුගගත්තා තින් ප්‍රබල් චරිතයක් ඒ පුද්ගලට මීරටේ ජනාතිපති වෙන්න වාසනාව තියනවා එක මන්දාකිනවා අදේවනවැ කියියත් මම කියනවා ඇතුමාට චර වයිසක පුද්ගලෙක්නනතාම් මීරටේ අවුරදු පනාහ පැනලන ඔක්කම අගමති නතිපතිවෙලත් තිය දිවිජනතුගේ ඇත්තක කලංල ඒ චාන්සක ඒ වාසයේ වාසනාගුණේ තියනෝ ඒවාපි දි නවා අපි ෙහ ලක්ෂණ විද්‍යාවත්තිගෙනගෙන තියෙනවනේ එම් පුද්ගලයන්ගේ ඉත්තින් හමුදා කුමන්ත්‍රණ වලින් මෙතුමා ප්‍රවසම් එෙන්ඩෝන අවුරුදු හයකට නෙම පාලනයදෙන් අවුරදු හයකට පාලනය දෙන්නේ ඔ දන්න හයගහන්න බැරි වුනේ ප්‍රම්ිරාස සමහත්වයට විතරයි. ඒ රාස්්්‍රක කාලබලදී ඉ ඒ වගේ හිතන්න තිදේවල්ුවට න්න සිද්ධ වුණා ඉදිරි කාල සීමාව තුළ මේ රටේ අනිවාරෙන්ම අපි හිතන්න නැති හොඳ තත්ත්වයක් ම මේ කතා කරන්න ඕන මෙන්නම තිික එදදා සමසය හතලි සතේ මැතිවරණ ඉඳලා තමයි ම මයින්ද රජපක්ෂ පරදිනෝගෙන අනාවකය කිව්ේ ගණන්හඳලා අවුරුදු දොළලාගට සැරයා ගුරු කිය නග්‍රහයා කටකර ආශියයටම් උච්ච බමනට තරුපහය නිව ඇත නොකොට එක් ජාතිව පක්ෂේ හමදෑම පාල බලය අල්ලති යනොඒ එක චන්ඩිකාගේ ආ්ඩුව බන්ඳල ගුණුවරනල කට්ටියක් ඇවෙල්ල දස්කක් තෙවඩ කරා. මේ දැනුත් තින්නේ ගුරු කටකර අශයන්නේ මේ කටගාශය ඉන්නකොට එක්සත් ජාතිය පක්ෂට හිතන්නති වාසිදායක තත්ත්්‍යයන් පසුබින් මේ රටේ ඇති වෙලා තියෙනවා. ඒකයි ම මේ කිය නෙමිකමන් අතලිස් සතින්ඳල ගණන් හදබල මම නිකම් මේගෙන මාස ගානක් වෙලාවට මම මේ කන්දරවල ඒවා දේවල් කරනවා ගල අදල බලනවා මේ මානිත්‍යක ම මේ අතුරු දසාාවෙන්ම තරක් කියන්න ම වී දසා ප්‍රාණ දසා ූක්ෂ දසා ඔක්කෝම පරික්ෂා කරල ම මේ කතා කරන්න යනවාරි අටයින්ද කාර්් වැඩින් වාසි කියලා මේකේ මේ ගුරු කියන්නේ අපේ ශීරපතේ විශාලම ග්‍රහය පෘතිය වගේ එද්ද විශස්සකට වඩා විශාල බ්‍රහයික් සුර චන්දය හතලිස්සටක්ක ඉන්නවලු එඒනම් මේ ග්‍රහයට කොච්චර ඇද රව අරුණු වැඩියම කිරනවෙී දැන ග්‍රහයා සිරි පොඩම් පැරුමතුමා කිව්වේ මේ ආපස්සර ලෝකය ඕක කිය ලකිී වයා තර්ක කරයාගේ විද්‍යාත්මක පැත්ති හන්දේ හඳර් හන්දට ගියාට නිල්ලාම ස්ටෝන් හඳේ පස් පරිෂා කරය අප ලාංකාේ එලොසි විද්‍යාලයාද ක්ෂය සිරි පෝඩම් පැරුම තුමා ම හෙම තර්කයක් ඉදිරිපත් කලා ගන්න චුත්‍රය අපි අබස්සර ෝකයක් ගෙන හනවනේ ය එහෙම තර්ක ඉදිරිපත් කර මේ රට මම අනිවාරෙන්ම දකින දේ තමයි මේ රටේ ජනතාවගේ දෙ මේ රටේ ජනතාවගේ කාලෙ හොඳයි ගුරු කටකටාවම මේ මේ බ්‍රහස්පති කියන්නේ දෙවියන්ගේ දෙව බමුන්ගේ දෙවියන් හැටියේ තමයි ජොති විද්ධාවය සලකන් වන්දනාමාන කරන්න ශස්්ර දෙවිය ්‍ර කියල වන්ඳලා මාන කරන්නේ ඔය විශ්චර දෙවියකුට නෙමයිඒ රව මේ මිනිසු ගොඩක් දෙවල් දන්නේ නෑ නම වාචනල ෙනස්කම් සිද්ධ වෙලා තියෙන රවිට වදඒ ආධිකාල පටව ඉරහඳ බැද වගේවතිය නොද සිද්ධ වෙනවා අපිියෝ ෙත්කවි ියල දෙෙන ස්වර දෙක කියන්නේ රාවිඒ රවි නැත්තන් ග්‍රහලෝවමකුත් නෑ ්‍රහලෝපියා අආයුව ජීවය ඔක්කම දෙන්නෙ රවී තින් මේ මේ රටේ ව ගුරු කටකර රාශියතාපු වෙලාවේ මේ රටේ ජනතාවටත් යහපතක් වෙනවා. ීවන බර අඩුවෙලා මේ රටේ ජනතාවට වෙන්ඩතවර මේ පහසු දිවිපෙවතක් ගත කරන්න වාසනාවක් කුදා වෙන මේ ගුරු ඉන්නව ජූලි මාස වෙනකම් දෙදස්පාලවේ කටකරාසී. ඒක වාහරි වාසනවන්ත පිහිති මක් අව අවසන් අවසන විනාඩිය. විනාඩිය මම කියන්න ඕන ගජකේසිරි රාජෝගෙන් ඉපදිච්ච සිරිසයන ඇතිතුමාගේ චම් දෙතියන ගවසිත් ගජකේසිරී යෝගය පිහිටල තියෙනවා. දවැන්නේ. හනම්. මමකුව නීචපංග රාජෝගයක් කෙදුණා අටේ දහවැන්න උච්ච ග්‍රහයගේ දුස්තිියර ලක්කුණා නිචකුජ අන්නයාගේ ස්ථානයට ඇවිල්ලා ඒ රාජකාරකත්ය බලය මෛත්‍රපාල සිරිසේන මැතුමාටඒ ගුරු දෙවියන් අපේ කාගිත් දෙවියන් විසින් සකස් කරල දෙෙන පසුබිමින් රටේ ජනතාවට හොඳක්ම වේවා කියල භාර්තනා කරමින් මමගේ කත හොඳ බතුමට අවස්ථාව දැන් මේක බොහම මේ අදහස් වමාරු කරගැනීමේ වටඇක්ක දරට ඇන්න පු අප විනාඩී දෙකක්තුල මේ මර අදහස් හ දර තු ද හ දර කතාරන පුළන්ගෙර විනාඩි දහ ල බා දන්න පුල ද නට වස්ථාවල බාගන්න ම ඉසල්ලම මම ආදරේ කරන ජෝතිරේදී හැටියට රෝහණගේ කනාවැකක් මමත් මේ වෙලා විදිී සනාත කරා මොකද එයා කිව්වේ යනාවැකය සහතික වහරයනවා මොකදද අර රාහුල් ගාන්දිගේ කතාව. ඒක නිකවමත් ස්තුවලමත් සිද්ව වෙනවා මේ ම ගන හල නෙවයව අන්නරම තත්කාල නිමිත්තේ ඒක කියන්නේ ඒත්තකොට ආපවුසරයක් ඉන්ඩියාවේ දේවල් ගැ කතා කරපු තවත් සිංහල ජෝතිරයේ දියකින් මේ රාවන පරපුරයකෙක් උන්න නොකට නිළ දරක් වෙනවා මොකද තරම් භාග්‍යවන්තයෙක් එක්යි අපි මේ කතා කරන්නේ ප්‍රගික්ඒක උගක් හොඳින් මතක තියාගන්න ඕනේ. දෙක. මෙන්න මේ අර රෝහණ කිව්ව වගේම මේ එළඹෙන්නේ මාරයාගේ හෝරාව කිව්ොත් හරියටම හරි. මාරයාගේ හෝරාව එන්නේ අඳුරකුර ගගා. එ නිසා මේක මේ මේ කවුරුත් ග්‍රහලෝක කරන නේ ග්‍රහලෝක වලින් පෙන්නන දෙය. පෙන්වන දෙය ශවිද්ධ වෙන්නේ. අන්න එතකොට, කිව්ව වගේම බොහෝම නපුරු බිහිසුුණු දේවල් සිද්ධ වෙඩ පුළුවන්කනේ ජාත්‍යන්තර ආයුද වලින් ඔබේගමේ මනුෂ්‍යන් මහපාර මලකඳන් වෙන්නඩ පුළුවන්. ජාතන්තර ආයුද බලයෙන් ඔබේ ගමේ මනුෂ්‍යයන් මලකදන් වෙන්න පුළුවන්. මේක කොයි තරම් ප්‍රබල විදිහට යනවද මේක ඇතුළේ මොනවගේ බලවේග ඉන්නවද. කවුරු මේක තුළෙ ඉන්නවද ඇතුලේ ඇමෙරිකාව දෙ ඉන්දියාව දෙහෙම නැත්තං මේ. අපි යටත් පහත් කරගන්න තවක් බලවේකද. ඒ තරමට බිහිසුණු වකවානෝකටයි අපි පියවරති යන්නේ. හදායි ඉත්තිං ඔය ලෝක යුද්ධ ක්‍රම ඔක්කොම අයිංකරදාලා. සමන්ගේැටියට හලා ල්ටට පරාධගරපු මහින්ද වගේ මනුෂ්‍යයක් තමයිතින් මේ වෙලා පතකොට මේගේ ය ගැටුම් තියන මේගේ කාලවකවානු එක සමය කරන්නන හොඳ මහිතනවා ඒ නිසාමද කොහද තමයි මෙයාගේ මේ රස්සාාව නැතිවෙන්නේ නැත්තේ මහින්ද රජපක්ෂ රස්සාාව නැති නොවන්නේ. අන්න ඒගේ අඳුරු යුගයක් අපට මුණ ගැනො මේේ ඇතුල අපි නොහිතන තරම් එක අපිය එකම ගෙදර ගාගන්න කොට හතරවටේයොම් අප තවක් කුත්තු කරලා. අපේ ගිඩන් කඩටි ලියාගැ අපි මලගන් කර. ඉතින් ඒගේ බොහොම සැලකිල්ලි මං මෙතනද කියනවා. මේ ඔයත් සෙනසුරු ග්‍රහය. මෙන්න මේ දර්ශනය බැලුවත් තේරුම්ගන්න පුුවන්කම ලැබේවි මෙ තුලාලක්නයෙන් ඉපදුච්ච අපේ සරත් පොන්සේ කමැතිතුමාක්. එතුමන් ඉල්ලන කොටත් තරන් කරනකොට කවදද දෙදස්දහයේ ජනවාරි විසි අය. උපතේදි දොල හිට සෙනසුරා ආපහු ඇවිල්ල ඉටියා ඒ දවස් වලත් දොලාටේ ගනිීමේ සෙනසුරාගේ මේ ක්‍රියාකාර්කම ඒරාෂ්ටකවීම අපට බලපාන ආකාරය. එත් තුලා ලක්්නෙන එතකොට තුලාලක්නෙන් ඉපදිච්ච EW පෙරේ රාජනීතිජතුමා. එතුන්ගේත් ලක්්නෙට සෙනසර ඇවිල්ලඉන්න වෙලා විතුලාේ ල්නට විල්ලින්න වෙලා වෙදි තමයි මේ ඒත් අර සෙනසුරු ඒරාශ්ටක ගනමේ කියන්නේ. එහෙම උනහම එතුමන්ගත් ජීවිතයෙන් මේ සමු දෙන්න වුණ. ඒවගේම තුලා ලග්නෙන් ඉපදිච්ච. ඉතාලිය මුසෝලිනි මුසෝලිනී ඉපදනකොට චන්ද්‍රශණ දෙන්නම හිටියා අටේ කොටේ. ඒ වගේම එතනට සෙනසුරා ඇවිල්ල තියනකොට ලක්්නෙටර මෙතුමාන් කලින්ම කිව වගේ අර චන්ද්‍රයාකු වෙලාවෙ අන්න ඒ වෙලාවෙදි චන්ද්‍රයගෙනොත් අට උනනිසා ඔන්න උපන් චන්ද්‍රයගෙන් දොලාට අප නිසා මුසෝලිනීටත් මැරෙන්න්න සිද්ධ වුනාා තුලාාලක්දෙන් ඉපදිලා. ඒ වගේම බෝම සැලකිල්ලෙන් තේරුම් ගන්න මහත්මා ගාන්ිතුමා උපදිනකොට දොස් වෙනනි කොට සෙනසුරාහිටිය ැයි චන්ද්‍රයා ගෝජනගනින් අරස ට අද මන්නහ වෙලාවේ එතමන්ටත් තුලාලක් දෙෙන් එපදිලා යන්න වනා. තුලා ලක් දෙෙෙන් ඉපදිලලා ඊළඟට යවැනි චෝජ රජ්ුර එපදෙන්නේ චන්ද්‍රශන ඒරාෂ්ටිකේ තිේලා දොස්වවැනිි කොටුවට සෙනසුර ආාව වෙලාවේ චෝජතරජරන්ට පනස දෙකේ පෙබරවාරී මරණයට පත්වෙන්ට වෙනවා. ඒ වගේම ජර්මණිය හිටලර් තුලා ලක්්නෙෙන් ඉපදුුණා සෙනසුරා හරියටම අට නමවෙනි කොටුවට එනකොට චන්ද්‍රයගේ දෙවැන්නට සම්බන්ධ වෙනකොට අර උපන් තුන්වැන්නේ චන්ද්‍රයයින්ටපු තැනට අටවෙච්ච විශව නිසා චන්ද්‍රාෂ්ටම රාෂ්ටකයේදී ඔන්න තුලාලක්නෙන් ඉපදිච්ච හිටල රච්චනවා ජෝසපපි ස්ථාලින්. පනස්තුනේ මාර්තු පස්වනිදා මැරෙන්නේ. චන්ද්‍රශනි ඒරාෂ්ටකේ හයේ තිබිලයි පදිලා. පනස්තුනේ මාර් පස්වනිදා. ලග්නගතව චන්ද්‍රශණී ඒරාෂ්ටකය තියද්දී. ඉතින් මේ තුලාලග්නෙන් ඉපදුණු අයට මේ ඒරාෂ්ටකය ඉතාම අසුභ බව සහතිකයි ඉතින් මොකදදෝ වාසනාවකට දවාසනාවකට ම දන්නේ නෑ මන මරණය ොෝ මාසිරවාදයක් ලෙස ඉතනවා මොකද තවත් අුත් සරීරයකට එන්න පුළුවන් නිසා කල ේකට යන්නේ නැතිව. ඒකේ තියෙනවා පුංචි රහස් කොහමුණත් ඔන්න මම කියනවා. මේ වෙලා විල්ලන මෛත්‍ර විපාලත් ඔය වගේම. යාගේ දොස්වැන්නනි උපන්සෙන සුරු සබඳතාවේ මේ ඇවිල්ලෙන්න දෙවෙනිකුටුවේ ඒ රා්ටිකහිටන අන්න ඒ නිසා බොහොම වගකීමෙන් හිතන්න එයාටස්සෙල්ල හන්සයගෙන්ආාව තුලාාලක්න්න ෆොන්සේකගේ සිදුවම් මලාව දකින්න හරී වගකීමෙන් ඒ පැත්ත හිතන්න මොකාවනත් අපේ රටේ ගොයි එක්න මමත් ගොයි ගමයෙක් ඒ මිනිහ ගොයි ගම එකක් ඉතින් ඒක නිසා තේරුම් ගන්න ඕනෑ කවරු කවරුත් අපේ මයින්දරාජවක් සත් ගොයි ගමිනි තින් ඒ නිසා අපි කවුරු කවුරුත් අපේ රටේ මිනිස්සු හැටියට මේ මොහොතේදී බොහෝම මිනිස්සුන්ටආදරේ කරමින් අපි වැඩ කරමු මොකද මිනිස්සු නැති රටක මොකාට රජවෙන්නද කියනකා පවසරයක් අපි කවුරුත් ඇද කොට්ට බ මෙමයි දැන් ඒ රස්ටක ගැන තුමා කතා කර ඒ තුමාගේ පැත් මම ඉගෙනගන ජෝති සේ මෙෙම දෙයක් තියනවා අපි දැ නොෙම්බර් දෙ එක සින්දුුවවෙච්චයි රාස් මේ සෙනසුරු මාරු ඇද අපි කිව්වා කන්නයා මකර මිතුන ලක්නබලට තමයි සුබ පල දෙන්නේ. ඇයි මේ සෙනසුරු ග්‍රහය ගෝචර ගමනේදී තුන හය කොළා යනකොටනේ සුබ පල දෙන්නේ. එහෙම කියලා අපිට නතර කරන්න බෑ චන්ද රාශය මුල් කරගෙන තමයි අපි පලාපල කියන්න. තැන් සිරිසේන මැතිතුමාගේ මෛත්‍රපාර සිරිසේන මැතිතුමාගේ උපත්තියේ චන්ද්‍රය ඉන්න දොලොස්වැන්නේ එතුමා පිළිගන්නවනේ එහෙ නම් චන්දරයෙන් තුනට තමයි මේ සෙනසුරු ඇල්ලතියන් ඒ නම් මේ සිවරයන් වහන්සල කියපු කියම වරදිදරිදියක් නෑ චන්දයගෙන් තුනහය කොලායේ සෙනසුරු ගමන් කරකොඩ සුබ පල දෙන්නවා යෝග කාරක ග්‍රහය මේ යන්නේ හතර පහ අධිපතිය කේන් දස්ථාන තිකෝන ස්ථාන විසුරු ලස්මි ස්ථාන අධිපතිදබාදාකිර ාවයන්නේ එතකොටට මෙතුමා කියන දෙයක් කොහොමත්ම වෙන්නෙක් දක් නෑ එතුමාගේ කන්දරේ මම බවන් සිද්ධාන්තය අනුව නවන්සේ කහණ්ඩලිය පරික්සා කරලා තියෙනවා හැම ක්‍රමවේ ම පරිෂා කරල තමයි මේ දේ කියන්නේ. ඒ ම අවිවාදෙන් කිය මෙතන මෙහෙම දෙදයක් තිෙනවා. හැමතිස්සම චන්ද්‍රයාගෙන් තුනවේවා ලක්්නෙන් තුනවේවා. මේ තැන චන්ද්‍රකේන්දරින් ගත්තත් අටවැන්නෙන් අටන්න. ලක්්න කේන්දරින් ගත්තත් අටවැන්නෙන් අටවැන්න අටවැන්න කියන්නේ. මාරකස්ථානය. ඉතින් ඒක නිසා ඒක එහෙම ලේසියෙන් මගහරින්න යන්න එපා මොකද චන්දරෑගින් තුන වික්‍රමස්ථානය බව ඇත්ත. වික්‍රමස්ථානයේ ගුණේ වෙනයි අ අටෙන් අටවැන්න වෙන නිසා සිදුවෙන විපත්තිදා තත්ත්වය ඊට වඩා ගොඩක් භායානකයි මොකද මේ වෙලා වෙදී. මේ අට කියන්නේ අහම්බෙන් සිද්ධ වන දේන සහතිකවම වගකීමින් මතක තියයාගන්න. මිරැකල් මිරැකල් විශ්මය ජනකදී අත්්භූතදේ මහ පුදුමාකාරදය ඇත්තටම, සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි මේ අටවැන්නෙන් අටවැන්නේ ඒ චන්ද්‍ර රාශීෙන් අටවැ සුරා ඉ මේ ඒ තාර්කමං බිඳහෙලෙනවා මේ මෛත්‍රපාල සිදසන මැඇත්තුමාගේ කේන්දරේ රවි එකොළහයේ කෝටියත් දෝස බංග කරන පිහිටීමක් මේ අපිට ජීවය දෙන ග්‍රහලෝ පියා හෙට්ට ඉර පැවුව නැතුනම් මොකද මෙ මේ දවත් එක තුුණේ හරියටට දුප්පත් මනුස්සයකුට වැලේ දාලා ඇඳුමක් වෙේලගන්න බැෑනි නම් එහෙම ජීවය තියන මේ රාජ්‍ය පාලක ග්‍රහය රවිය එ කොලාහය ඉන්නෙද්දී කොහොමද මෙතුමට මකුත් කරන්නේ ජනාධිපතිතර ගුරුුවට ඉන්දදි කරන්න බෑවාගේ ඊට වඩා බලවත් මේ රව මේ රව එ කොල හයේ පිහිතීම එසේමසේ පිහිතීමක් නවී ම සිසේන මතුතුමා ගය කරනනම කිය නම් වඩක්න්න මගේ අවස්ථාවනේ මත්‍ය සිසේන මැත්තුමා හතර පාර කොටි මරන්න උත්සා කර ලට මතකත දන්නේෑ දේශපාලන්නේ උනන්දුවක් තියෙනවන අන්තිම වස්ථාවත් මෙතුමා බේරුුණ දකුණු පලාතේ ඒ පු ගමනදී කොටිියගේ බෝම්බි ඇයි මරන්න බැරි වුණේ රවිය එක්ොලයි ෝටියත් දෝස බංගරන පිහිටීම තියෙන මෙතුමා ප්‍රවේශම්ෙන් ඕනේ හමුදා කුමන්ත්‍රරනවලින් පාමණයි මේ රට්ටේ මෙතුමා දිනුවත් මේ රටටේ රාජ්‍ය ආරක්ෂක මාත්‍ය දූරය කිසිවෙකුටත් දෙන්න පා කියන අන්න තුරුවැබීම අම කරනවා මේකේන්දරේ සතුරු කරදර වල්ලින් පීඩාවදින්නට තත්ත් මේ නොකිය මේ මෙතුම කියන්නේර මෙතුම ඥානය තමන්ගේ බුද්ධිය මෙහවල එක දැන ගණ්ඩෝඩ මම මට විපතක් කරන පුද්ගලයකුට දෙනවද අයුද. එකහි තන්්ඩෝඩ තාස්වාර් ඒ පැත්ටෙමං එකරතාවයක් වෙනවා එක තුමා දැනගණ්ඩුව ඔබට කකවගරීම මතිව වෙනවාද හ ඇත්තටම ම මට ක කියඩෝ ඇතම කතාන්දරෙක කවරු කවරු මිනිසුන් නැති ලොක කාට රජ කරන්නදක එන එකත් මතක තියාගන්න හොඳ. අපප මකාල වෙලා කටඩ ස්රණ සඳහගත් අවසාන විනාඩි දෙකක් ම ලබාගන්නවා අවසාන වශයෙන් ඔබතුමන් ලද දෙෙන මේ රටේ ප්‍රවීන ජෝතිශ්වේදී වශය. අවසාන කාරණෝ ජනතා හමට ලබාද ඕ එදදා සමසය පණස්හයේ පණ්ඩාරග මහතය මේ රටේ පෙරලියක් කරනකොට තිබ්බ ග්‍රහාචාරය ගැන පොඩ්ඩක් මතක් කරන්නවු. එදත් මේ සෙනසුරු කියන ග්‍රහය හිටිය පුච්චිකරාසී අදත් මේ බුච්චිකරාසය වින්න එක නිසා මේ පෙරලිය නිවාර ජනවාරිී නමින්ද පාන්තර වෙද්දිී සිද්ධ වෙනවා මෙතුම එකසරයක් කිව්වා ජනවාරි දා හතරවෙෙන්ද වෙනකන් ඩේට් දුන්නා මහින්ද රාජ පක්ෂක රස්සාාව හලයන්නෑ කියලා මම දැක්ක මේ ජනවාරි පාලෝ තමයි මෛත්‍රපාල සිරිසේර ඇතුමාට දියරුන් දෙන්න නැගත් බල තිෙන බඳන්න එකගේෙන් බැලුවද කියලා මන්දක් රජීස සේනාගත්න හිට ඇමත්තුමා යම්කිසි මාධක ඇවිල්ලෝක කියනවා සිහට කරනදේවල් වලද. මේ රටේ මේ ඉතාම දුගි තැනකින් ආපු මේ මෛත්‍රපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය පාලනය ගැන මේ රටේ ජනතාවට අද සැකෙන් ඉන්න අය මවිත කරන පාලනයක් මෙතුමාගේ මේ අවුරුදු හයතුළ කරන දසරාජ ධර්මෙන් මේ රට පාලනය කරන ව කියනක මට කියන්න පුළුවන් ලික්්චවි රජදරුවටත් වවාගේ මේ ගුරුමීන ඉන්නේ. හරිම වටිනා යෝගයක් අපි මේම කේන්දර බලලති යන කවුරු තිතන් නැති. ඉතාම දර්ුණිෂ්්‍ර පාලනයකට මේ රට පත්වනවා ජනවාරී නමවෙනිද වෙද්දී. අවසාන දෑග ග්‍රහණයකාට අවසාන ජය ග්‍රහණය මත්මතා කල්කිව්වේ මේ රාජෝග දෙකක් තියන මෛත්‍ර පාල සිරසේන ඇතුමාට හැම අතිම මේශවරයන් වහන්සේලගේ ප පි උබත් ශස්තරයනුවවාසිදදායකයි සතුමට අවසිදායකයි. ඔබතුමට අවසා බොහොම වගකීමෙන් මම කියනවා මේ ජනාධිපතිවරණය. දෙදහස් පහළවේ ජනවාරිමාසේ අටවැනිදා පවත්වන ජනාධිපතිවරණය. නිසැකවමත් සහතිකෝමත්. මේ ලංකාවේ ඉතාම සුවිශේෂී ජනාධිපතිවරණයක් වෙනවා. අර අඳුර කුරගාන පරිසරයක් ග්‍රහවස්තු විසින් දායාද කරන මොහොතක සිද්ධ වෙන ජනාධිපතිවරණාව. අන්න ඒ නිසා, ජනවාරි මාසයේ දෙවිනිධ විතර ඉඳලා. පුද්දුම විදිහට මහින්ද රාජපක්ෂ ගැන ආපහුසරයක් මේ මනුස්්‍යයා හිටියොත් අපි කවුරුත් ගොඩයයි කියන ආකල්පයක් පොදු ජනතාව තුළ පුතුම සීග්‍රතාවයකින් වැඩෙන්න පටන් ගන්නවා. අන්න ඒකත් එක් මහින්ද රාජපක්ෂ අනිවායෙන්ම මේ කියන පසුබිම එක්ක ගොඩනැගෙන් වැඩෙන් දිනාගන්න. ඒතු කාරක වෙනවා මේ ජනාධිපතිවරනේ. ජෑග්‍රහණය කාටද ඒ න අවසසා වචනය මට නගත් මත සාක චවසාන . තවත් අපිට වටේකට යන ල්ල මක් දුරම ඇතු මට අවස්තාව බද ම ත බතුම මොරු දක් හ මේ රටේ ගොඩක්කයම පෙන්නම් කරන්න හදනවා. මේ රටේ යුද්ධය අවසන් කරේ මේ ජනාධිපතිවරය කියලා සම්පූර්ණ වැරදි කතාවක් නේ අපි අලුත්තාර්ක ම ම කිය පොට කිය. අපි මේ මේ අපි ඒකා අධිපතිවරුන්ගේ මුසුල් ලනිගැ රැකුවාගේ ලෙනින්ගේ අපි ගොඩක් මේ ලෙහිට් ලර්ගේ කේන්දර අපි බල තියනවා. මේ විකත්‍රමස්ථානාධිපතිය මේ ජනාධිප මේ මහින්ද රාජ පක්සක බලවත් නෑ නචයි. විික්‍රමස්ථානාධිපතිය හෙම මේ මේ රටේ මේ යුද්ධ කරේ එයා කියලා අලුත් අපිතන අවසන් කරන්න ඕන ඒ හෙම මානසික තත්ත්යක් ඇතිවන මිනිස්සු ඉන්න පුලුවන්. අන්ද ඔන්නඕනේ කොහොමටත් අපි කොච්චර කිව්වත් ඔළුවට යන්න ඇති මනිස්සු ඉන්නවා නමුත් යම් කිසිෙනක පිනක් තියෙනවන මතුවෙන්න එක වලක්වන්න හැදුවනම්. ඒ වලක්වන්න බෑක එලියට යනවා. තන්නවන්නේ විදිර එක තියෙනවනේ අහසේ ඒ වගේ. මේ රිදිරේකාව නමවෙනි මතුවෙන වලක්බන්න කිස්සිෙක් කෙනකුට බැ ම හද ටක ගරම න මෙතු මට අවස් වදුන නිසා හමයි අවසානෙන් තේරුම් ගන්න මේක තවත් එටි සාකචාන ම ර්න් චර ලා කීපු දෙවල්ති ෙන ගන්නා ප කටි කරනවා අමතක කරන්න පා මේ රටේ අවුරුදු හැත්තෑ දෙකේද තමයි ජයාර්ජයවර්ධන විදදාක ජනාජපතිවවින්නේ ඒ තරම් කාලයක් යා අරගනආපු ඒ ග්‍රහ යෝගය උදා වෙනකං ඉන්ඩවනක්. අවරුදු විසි පහේදී තමයි මෛන්දරාජ පක්ෂ පාර්ලිමේන්තුවටෙන්නේ. හැබැයි ඒයායට අවුරුදු හැට වෙනකං ජනාධිපතිකම ලබාගන්න ඉවසා වදාරාගෙන සියලු දුක්ක දෝමනස්සේට ඔුව නවාගෙන ඉන්න සිද්ධ වුණා. අන්න ඒනිසා මහාෝ අර්ගනාවට ඒවට තුළක් සකස්වැදිි පැයි මහායෝගයක් තියෙන්ඩෝන ගෝචර මහදසසා අතුරු දසා විදසා එකතුවෙන්න ඕන ග්‍රහ ගෝචර ගමනින්. ඒ අදාළග්‍රහයින් ඒ බල ස්ථාන වලට පැමිණ ඕොන මේ තුන ආවත්විතරයි මේ සරරේකාාව බලාපොරොත්තු ඉතුවීම රාජයෝගය පලදීම සිද්ධ වෙන්නේ. මමනන් දකින්නෙම අනේ මෛත්‍රීපාල මහත්තයක් මොකක්දූ නුසුදුසු වෙලා එලියට පැන්නා මේක ආපහු රිවස්කරගන්න ඉදේස්කරගන්න පුළුවන්ද කියනෙනම් මට තේරුමක් නැහැ. කොහොමත් මහින්ද නනිවාරෙන්ම මේ තානාන්තරේ ජනාධිපතිකමින් එලියට බහින. පක් රස්සාාව නැතිවෙන පිහිටීමක් නැති නිසා මම ඒක ආපහුතාවර කමින් මම න මෙ තුමා කියන්නේ රජ්‍ය බලයායි සියලු දේවල් එතුමා අතේ තියද්දි තමයි මේ මැතිවරන්නේ තියන්න නොක කියරන්නේ එක එතුම ඒක නිසා පොඩ්ඩක් සැක සහිතාඇතුමාට මත්‍රබාල් සිරිසේදමතුමාගේ ජයයක්ධානය ඒක තමයි මට වබෝධ වෙන්නේ එතුම කියන කාරනාවත් තුළින් මම හිතන්නේ මේ අපි කවරු කිව්වත් මාග හෝස්සලට දාලායන්න සිද්ධ වන ඒට ච මම වගකීමෙන් කියනවා මෛත්‍රීට ජනාධිපතිවෙන්න කියකවත් පුලුවන්කමක් ලැබෙන්නේ නැහැ සහතිකවම ස්තේරෝ මම කියනවා කියනෝමසා මම කියනවා මම එන්න නෑ විද්‍යත් මාධ්‍යවලට අනාවක කියන්න ජෝතිෂය කතා කරන්න මැතිවරණ ගැන යිත කැරදු නොත් මට ඒ තරම්. අප අන ස්තිරයි ඒ ඉර හඳ වගේ මට ස් රයිනත්තම් මම්ම තෙන්ට විල්ලා මේද කියන්න මීදන්නන අපටම උත්තම්වෙෙන්නන හ ෝ තිසයටට හොන ජමක් දෙන්න තමයි මන් මේ යාාවේ අආදික ජෝසිිසවේදී න්නවා මේ රටේ ජෝ තිසයට අනුවව තමයි මංම පැහැදිලි කිරීම් කරේ හැම අතිම වෛ්‍රපාලක ක केදරය තමයි තුමක් කෙදරය තමයි ො රටේ ර ප්‍රසිද්ධ ිර ප්‍රවීන තිීවේ දන්දන ගේෙවිග්‍රහය මෝන්ගේ කරා ගත්තත් චන්දසලරි බන්්ධර්මහත්මයා බොමා ආන්දෝලනාාත්ම කණාවකි කරුවේක්. අිදන්නවා විජතරෝන විජයමනිි මහත්මය මේ රටේයම් අවස්ථාවලදී බොහොම ආම්දුරනාාත්මක සිද්ධීන් මවපු චරිතය ොම සර බෝම සරල මංහිතන ප්‍රසිද්ධා අපි කතා කරන්න ප්‍රශ්යක් නැහැ රජු ගාන්ධදි මහත්මෑයට ජ හිට බාගමැතිතුන් අගමතිතුමන්ට තුවක් ව බටේ දික්කරපු අභිධ චරිතයක් කිනිසා. ඔම සූති තීර්රවේද දනටම මේ සාකච්වට පැමිණිම සම්න්ධෙන් අපිත් මාධ්‍යයක් විදර පිට අවශෝන මොක්ද කියන කාරනාව ොකදමක හැමෝම ක රනවා ව වරත්ත වඩ රත කතා ල බ අද්‍යා ද න්ස ා තු න එඇ එක්ම පර ති ද හ ති දස පිම සබන්ධෙන් මේ උත්සාහය ගත්තය වෙන කාරණාවක් නිසානොව. ද තිවන පිළිම හම පර්ශ ය හැම පැත්තක ම සක න ොට ති ද්‍යන ලව ය ග්‍රයා කතරන තට්ව ති ද ගතයතු නිසා. අපි ලබන සතයද හමේම ප්‍රාත් කන ත්‍රිය.